भाई बोल रहा भाई भाई बोल रहा हूँ मटेरियल म्यूट करना नहीं है म्यूट करना नहीं है म्यूट करना नहीं है अकेले हैं ना तुम खतरनाक हैं ना
Hi, born sir. I don't know. YouTube
YouTube देखे मैसेज के दौरान इतना नहीं इतना वापस पूछता हमारे यहाँ पेरो ना हरी ये इतना एक प्रश्न की दुर्बल करा भी मैं क्या तब वो मुझे असल क्लास से आकर देखा अगर तेरा खतरा खतरा मारा पुराने में तीस ऊंचा नहीं गिनना मैं क्या लाल काले तीनों विशिष्ट तब वो मुझे वो बातों पढ़ने මනෝජ් වාකටිය කියන්නේ අවුරුදු 25කට වැඩිය බතික් ශේෂ්ඨ අධ්‍යක්ෂක තියෙන බතික් ලෝකේ දැරද්ද. හරි ඒක ඔයාලට තේරෙයි. ඈ කිසිම පැන්සල් දෙකක් නැතුව ලස්සනට ඩිසයින් කරන නිකන් හරියට නිකන් මේක ක්‍රීඩාවක් වගේ ඔයාලට දැනෙන්නේ. හරි මම එනවා වැඩි කතාවක් ඕනේ නැහැ. මම ආරම්භ කරන සිතනවා අවුරුදු 25 පුරාම ශේෂ්ඨ දෙවන්තෙක් වුණ ප්‍රවීණ බතික් ව්‍යවසායක ඒ වගේ උපදේශක මනෝජ් වාකටිය කියන සයට වැඩේ පටන් ගන්න කියලා. එන්න සර්. මේ ඉන්නේ ලංකාවේ ප්‍රවීණතම ලංකාවේ කියන්නේ ප්‍රවීණතම කියලා කියන්නේ මනෝ සර්ණ වැඩිය ප්‍රවීණයෝ ඉන්නවා. හැබැයි බතික් වලට නමගත්තු බතික් වැඩකාරයා කියනවා. අපි සිංහලෙන් කිව්වොත් වැට්ටෝ කියන්නේ. ඒ වැට්ටන්ගේ ඉදිරියෙන් ඉන්න ගුරුවරයෙක්. බත් මනෝ සරාජනී කියන්නේ. ඒක උගලන්ට අද ඔප්පු වෙන්නේ. එන සර් වැඩේ කරගෙන යන්න. හරි. සුබ දවසක් සියලු දෙනාටම. सुबह दासक चिल दिन आरा मान अगर लोगों ने पता आने वाले ने हैं पति कल अपने पड़ा कर ले पैंगन के लोग आ रहा ना तो ये मेरा अभी अगर दवा से करार पास है दवा साइड में दवा से करने तरह में अरे हम पास का पटान करने वाला है तो ये आता में करने के लिए मान पति कल पड़ा करने के लिए बुला रहा नहीं अलग तो मना करते के उठारी नहीं हमारे करने මම හොඳට ගන්න පුළුවන්. ඉතින් අපි අද මොකද අලුතෙන් දැන් ලවුන් දෙක කරලා පෙන්නනවා. ඊළඟ ටේබල් මැට් එකක් කරනවා හරි කරමු. වැඩ දෙක තුනක් මම ඔයාලට කරලා පෙන්නනවා. අනේ ඉතින් දවස් අපි තව දවස් හතරක් ඉඳලා අපි ක්ලාස් එක පටන් හරියටම. අපි අද ප්‍රී ක්ලාස් එකක් කරන්නේ. මම හිතනවා ඔයාලා සෑහෙන වැඩගත් වෙයි කියලා. අද වරත් එක කතා කරන්න වෙන්නේ. අද මැසේජ් ටිකක් විතරයි දාන්න වෙන්නේ. මම කතා කරන්න වෙන්නේ. අපි මිස් කතා කරන වාරත් එක ඊට පස්සේ Facebook YouTube पे गेम मैसेज वाला काम हुआ माने ये मैसेज वाला भी रिप्लाई करना बोला ना मैं ये मैसेज तो अभी अंतिम मत वार देख कर आ रहा हूं माने इन बातिक को लगा आस करती है बड़ा किन्न में करना मम्मी ने कहा हाईसिया की तरह सेंट्रली कमिट देखा इन हाईसिया किया ने हाई पांचिया हाईसिया ने वाले रिप्लाई किया ने लघु दिया लघु दिया नहीं इन ये हाईसिया के तुम माइक पर तब बताया ना बयान हमने ऐसा क्या माइक ऑन बात करा ना बैठ गया फिर लेकिन इसा मैसेज बोल रहे थे रिप्लाई करा दे इन्हें बोला मामा अपने गलत जाता का टीम में बैठा होता था उन दा बैठा पड़ा कर लो बातें एक कर्म देवा जैक का मैटर वहां से आ गया पट्टा लास्ट में कर रहा था समाहर लाना अपने इतना करना था मैं मे इपन ने पूछ गया मैं वहां जाकर आई है हमने इसे गीला कर ये मगे लोकु दिया कभी करना कोई दिए ना भी कर्म दिवाली का तुम्हें दिए नहीं इसलिए मैं अभी जवान लग रहा हूँ अभी वाले पढ़ना कर्म दिवाली नहीं अभी मैं क्लास से कहती हूँ आज कर लो कहने को नहीं दिए नहीं ये दिए नहीं अभी क्लास से कहती कर लो कहने को नवासा ही वाले मुझे दी कर लो कहने को दिवाली करते मैं अभी बैग में दिए नहीं दी जनता दिवाले लोग පතිපල දෙන්නෙක් තියෙනවා ඒ වගේම ලොකු ඉල්මක් හොඳ ඉල්මක් කියන බතෙක් වරන අපි අඩුවෙන් කරන වැඩ කියලා දෙන්නේ ආවලා හරි අපි කියන්නේ හොඳ දෙයක් කරන්නේ මේ අපේ ක්ලාස් එකේ සියලුම ටිකක්ම කවරනවා නමුත් අපි අඩුවෙන් කරන වැඩ වලට කියලා දෙන්නේ නැහැ අපි කියන්නේ හොඳ වැඩක් කරන්න කියලා තමයි පතිපලින් හොඳ වැඩ හරි අපි බලමු සමහර අපි මගේ යන දන්නේ මම අවුරුදු 25ක් විතර බතෙක් කරලා පතික්ෂේස් කියලා තියෙනවා පිටර කොට බඩියවම කොළ පසාරගෙන බඩියවම ඉතින් මේ අපි වැඩ කරලා තියෙනවා පින්තුර මොකද පතික් පින්තුර වර්ග කරනවා ඉතින් පතික් කියන ඕරසයක් ගන්නවා දැන් ඉතින් අපි පතික් උගන්නනවා හරි පතික් වලට දැනට එදවල පාස් කරන බඩ ගලන්න පතික් ඇවිල්ලා තියෙන්නේ සෝමවතුරාගේ මැසින් දෙකයි ලංකාවට පතික් ගලලා තියෙන්නේ ඉතින් ඒ විස්තර ටිකම හරියටම ක්ලාස් එකේදී කියන්න මොකද අපිට අත්‍තරම ලොකු වෙලාවක් නැහැ මේ වෙලේ හරියට කියලා දෙන්න දැනට අපි සාමාන්‍ය විදියට මේ වැඩේ කරගෙන යමු එන අපි වැඩේ කරගන්න සර් මේ තමයි මේ ඔයගොල්ලෝ අපේ YouTube එක හරහා එන අපේ සහෝදර සහෝදරයෝ ඔන්න ඔතන තියෙනවා වතුපාඩු පොඩි කෑල්ලක් යටින් කියලා පොඩ බන් චුට්ට බන් subscribe කියලා අන්න ඒක චුට්ට බන් එන් චුට්ට බන් අන්න
अन्य होगा अन्य होगा लेकिन इतना उनका पर दान दारे के लगना अन्य दान दारे के पर कहीं लेके मुकद नहीं किया ने विनम्र बंद में आप इस रात में वाके लास्ट में वाटे सुना हम करना कराल का से एक और करना नोटिफिकेशन है ना आप ही मैं करना मगे पुत्र का मां स्क्रीन पेंटिंग का डबल करना इन्हें एवा ओको मोकर ने बना करने पड़ा मनुष्य के में वाके वाटे सुना काल इस रात करना एवा बना करने पड़ा वो सब्सक्राइब पत्नी का लोग बना तो उनका कुबाल में बोला अरे दाल तारे पुण्डा कच्चा दाल है राइट ये ना वो बोला कि इस रात आपने हम जाके बना करने पड़ा राइट ओके अरे अरे अभी क्लास के विस्तर देखने वाले के ना अभी बड़े निपने का विवरण होगा ना अभी क्लास के विस्तर किया ना इससे लो बनाना ना आदमी एक करने दे वाला अधिक तुम लोग किया ना बदिक किया ना मुखर तक किया ना तो रखा ने बदिक किया ने दाने नहीं समार करते ना मनोहर दाने नहीं इतने कम पालन हूँ इससे लो मैं देवाल घूम रहा है बड़े बिल्ली किया ना करने बदिक पर ना हवा से मार्ग रेंज मार्ग दिए ना केमिकल मार्ग दिए ना डाई मार्ग दिए ना इतनी पंद्रह जो जितना नहीं बनी करा नहीं ये देवाल को मैं कोई आर महदरी करना करने මෙදින බතික් රූපයක් මේ පෙරහැරක් නේ මේ වගේ එකක් රුපියල් 25000ක් විතර දෙන්න පුළුවන් හරි මේ මේක අපේ ක්ලාස් එකේදී කියලා දෙනවා මේවා කරන්නේ කොහොමද කියන එක හරි හරි සර් අපි තමයි මේ පිටු මේ ඕවන දිනවන අතන තියෙන මේ බුදු පිළිමේ බුද්ධ රූපේ හා මේ බලන්න දැක්කද එන්නේ ඒවා බතික් රූප මේ මේවා දැක් දුන්නොත් රුපියල් 50000ක් කොහොමද 25000ක් විතර මේ වගේ එකක් දෙන්න පුළුවන් මේ වගේ රූප දෙන්න පුළුවන් හ්ම් डिसाइन अरे मैंने मैं क्लास में करूँ डिजाइन नहीं आता तो मैंने पास कर आर मैं लाइक कर मेरा माय में मैंने मेकर सामान टेबल मैट टैक्की लापी करे बाद में डिजाइन है हैं मैं आपी क्लास में करूँ देवर में एस लमाई जैस पनाह पिता मैं हेमंत यार में फनाल लेके नारा सर्च इतने अंदर ना पैंसल लिया पर नहीं तो वो असंत करू अपने बात करें डाइट आप समय अपने बात करेगा ना
ඒ වගේ පොඩ්ඩක් මේ කරන්න එපා. ඉතින් ඒක ගන්න ඕක නම් හරිද?
හරි දැන් අපි ඔයාලට කියනවා ඔයාලට ඒක ගන්න පුළුවන් කියලා දැන් මේ තියෙන ළමයි මේ රාමුවක් හදලා තියෙන්නේ හරි ඊළඟට රාමුවක් නේද සර් ඊළඟට ඊළඟට බතින් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ ලී ප්‍රේමයක් තියෙන්න ඕන අපිට. අනේ බතින් කරනවා නම් මෙන්න මේ වගේ ලී ප්‍රේමයක් තියෙන්න ඕන. මෙහෙම තිබ්බොත් තමයි අපේ වැඩේ අපිට වැඩේ කරගන්න ලේසි වෙන්නේ. දැන් අපි නිකන් ඉවරයි දාලා කියන විදිහට මේ ආයෙත් බලන්න බැටන නිසා ඊළඟට දැන් තවදයක් තමයි මෙන්න මේ මෙන්න මේ රෙදි කෑල්ල මම ගෙදරදී ගයිලාගෙන ආපු දෙයක්. මගේ වැඩවලේදී තිබුණේ නැහැ හරි. අපිට මේ බටික් වලට අවශ්‍ය වෙන්නේ අප නැවත කියන්නේ කියලා දාලා තිනවා ඉටි ඒකට අවශ්‍ය වෙනවා මී ඉටි රෝසින් කියලා දෙයක් තියෙනවා අපි ක්ලාස් එකේදී මේ ඔක්කොම හරියට පැහැදිලි කරනවා ඩයි වර්ග සර් පෙන්නුව උපකරණයක් ෆනල් කියලා ඒක කපු රෙදි ඒ වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ ක්ලාස් එකේදී මේව ඔක්කොම පැහැදිලි කරලා ගන්න තැන් ඉඳලම පරිමාණ පවා කියනවා මේ වගේ දේවල් තමයි මේ මේ වෙන්නේ ලබයි මේක අපි දවස් 6ක වැඩමුළුවක මෙනේ මේ ඔක්කොම කියලා දෙන්න වෙන්නේ ඔය දවස් 6ක දේවල් අපිට මේ නැහැ හතරකින් නම් කියලා දෙන්න බෑ රජු හරි ඇත්තටම ඒකයි අපි ඇත්තටම අද මේ බතික් කියන්නේ මොකද්ද මේක කරන්නේ කොහොමද මේ සර් දක්ෂ විදියට ඕගොල්ලෝ මේක කරලා පෙන්නාවි ඒකේ ඒ අයිඩියා ටික ඕගොල්ලෝ ගන්න හරි බතින් ගැන සියුම් දෙයක් ඉගෙන ගන්න ඕන නම් ක්ලාස් එකට එන්න වෙනවා නමුත් අපි කියන්නේ මේ එන්න එන්න කියලා කියනවා නෙමෙයි නමුත් ළමයි මේ සියලුම දේවල් ටික අපිට මේ පැය හතරකින් වගේ දෙන්න නම් බෑ. ඒ හින්දා අපි පුරවතර උත්සාහ කරනවා අවශ්‍ය සියලුම දේ ඔයාලට කියන්න. හරි? සියලු ප්‍රශ්න වලට සමහරක් පිට අනුතර දී ගන්න බැරි වෙනවා. හරි? හරි. දැන් ඉතින් මෙන්න මේ මේ රෙද්ද මම දවාලේ ලයි කරගත්තු දෙයක් තමයි මේ කියන්නේ. හරි? මම මේක කරන විදිය ඔක්කොම අපි කියනවා නම් මම දැනට ඔයාලනේ ඉදි කරලා බැයි එකක් දාලා පෙන්නනම් මේක එන්නේ මේ වලේ වෙන්නේ කොහොමද? මට කියන්නේ මොකද්ද කියලා පෙන්නනවා. මේක විතරක් නෙමෙයි අපි තව කැලේ දැක්ක කරලා බලමු බති කියන්නේ මොකද්ද කියලා. අනේ සර් මේක අපි සාමාන්‍ය මොන වරවලද මාරු කරන්නේ? මම මේක ටේබල් මැට් එකකින් කරලා බලනවා. ටේබල් මැට්. ආ හරි සර්. මම පරිලියන කවුන්ටර් එක ගන්න කරමුද? ආ ඔව්. මමයි කරමු. සර් මේක ඩයි දාගෙන ඇවිල්ලා තිනවා මොකද මෙතන ඩයි කරලා වේලලා ගන්න අපිට වෙලාවක් නැති නිසා. හැබැයි අපි ඩයි කරන හැටි පෙන්නනවා. මේ දැනට අපි රිදි කැලක් පාවිච්චි කරලා තිනවා ඩයි කරලා අරගෙන ඇවිල්ලා තිනවා ආයෙ ටේබල් මැට් එකක් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් දෙන්න අවශ්‍ය නිසා හැබැයි අපි ඩයි කරලා පෙන්නනවා ආයෙත් මේ විදිහ කොහොමද එන්නේ කියලා අනිත් එක දැන් මේ සෝක අපි දැන් ඩයි කරෝ දැන් අපිට ඉටි කරන්න වේල ගන්න බැරි නෑනේ අනේ ඉන්න තමයි සර් මේ ඕක ගෙදර ඉඳලා දැන් ඕක මාබල් කියලා කියන්නේ ඔබට ඔය මාබල් එක ටී-ෂර්ට් වලටත් කරනවා නේද ටී-ෂර්ට් වලටත් කරනවා අපි ලස්සනට කියලා දෙනවා ඕක සර් ගෙදර ඉඳන් කරලා ආනි දැන් මේ මේ රෙද්ද උඩ ඕකට ලස්සන වන් කලර් ඩිසයින් එක සර් කරලා පෙන්නනවා අන්න ඒක කරන්නයි දැන් අපි මේක මේ ඩයි කරගෙන ආවේ ගෙදරින් හරි ඔන්න බලන්න දැන් අපි වැඩේ පටන් ගන්නවා ඕගොල්ලෝ පේන විදිහ ළමයි මේ රෙද්දේ කිසිම පැන්සල් එකක්වත් පෑන් එකක්වත් නැහැ හරි මේක කිසිම පැන්සල් එකක්වත් පෑන් එකක්වත් නැහැ හරි දැන් මේ මෙන්න මේ රෙද්දේ මේ රෙද්ද මෙන්න ගෙදරින් ඩයි කරගෙන ආපු එක විතරයි මේ කියන්නේ දැන් මේකේ ඔන්න බලන්න මොනවද සර් ලස්සන ඩිසයින් එක ඕගොල්ලෝ කරලා දෙන්නවා සවුන්ඩ් ක්ලියර් නැති කටි චුට්ටක් මයිතනි සිග්නල් ප්‍රශ්නක් නැති අපි දැන් මේ අපි කරලා දෙන්නන හදන්නේ ඒකද ඇත්තටම මේ සවුඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා පොඩ අවධානයෙන් බලන්න මේ වැක්ස් කරන හැටි තමයි අපි පෙන්වන්න යන්නේ ඒක තමයි මේ අපේ උත්පලස ඔයාලට පැහැදිලි කරේ මෙච්චර වෙලා මේක මේ අපි රෙදි කෑල්ල ඩයි දාගෙන ආවේ මොකද මෙතන ටයිම් එකක් නැති නිසා මේක වේල ගන්න දැන් ඔය පේනවනේ ඕක අපි කියපු ඒ පෙරපින් වැක්ස් උණු කරගෙන තියෙන හට්ටියක ප්‍රශ්නේ ඉති උණු කරගෙන තියෙන දැන් සර් ඔයාලට පෙන්වන්නේ මේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔන්න මේ මේ කියන්නේ පාන කියන දේ. මේ කියන පාන එක කියලා ගන්නවා. මේ කියන්නේ නැහැ. මේක කරවලට ගන්න තියෙනවා. මේක අපි හදා ගන්න ඕන නැහැ. මේක කරවලට ගන්න තියෙනවා. ඉතින් මේ තියෙන ඉතිරිස්සනේ හදාගන්න ඉතිරිස්සනේ. ඉතින් බලන්න ඉතින්. අනේ ඉතින් බලන්න ඉතින් විතරමයි තියෙන්නේ. වෙන මොනවත් නැහැ. ඉතින් බලන්න ඉතින් රෝෂි දිවැක් විතරයි තියෙන්නේ. සමහරවිට මම දැන් මේ 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 පනවල ගෙන යන්නේ කරන්න යන්නේ මේ පනවල ගෙන යන්නේ ටෙස්ට් කරනවා වෙනවනේ බඩ පොඩි ටිකක් වෙනවා නෝ වෙනවනේ පොඩි
පටන් මේ ක්ලාසෙක අවසානයේ තමයි කියන්නේ හොඳේ ඒක ගොඩක් ඒක අහලා තිනවා මේ ගොඩක් ස්තුතියි එහෙම අහලා එව්වට ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරය අපි අවසානයේ දෙන්නේ දැන් අපි මේකට මේ කන්ටිනියු කරමු කොහොමද කරන්න කියලා හරි මේ තියෙන පනල් එක ඔන්න මේ මේ වතුර නැහැ ඉතින් මේ ඉබන්නන් ඉති හරි ඔන්න මම ඉබන්නන් ඉන්නේ ගත්තේ හරි මේක කළු පාටට වගේ තියෙන්නේ අපි පාවිච්චි කරපු ඉටිපන්දන් ඉටිත් එක්ක මේක අනු කරගත්ත නිසා सामान्य विधि प्रेस कर මේ විදිහට තමයි වැක්ස් කරන්නේ අපි ආයෙ කියන දෙනවා කිසිම පෑනක් පැන්සලක් අල්ලන්න නැතුව වැඩ කරන්න අපි කියන දෙනවා පෑනක් පැන්සලක් අල්ලන්න නැතුව ඉති බම්බන් ඉති වලින් විතරක් මේ කඩේකදී කියාගෙන ගන්න එක අපි ආයෙ කියලා දෙනවා ෆ්‍රී හෑන්ඩ් ඩිසයින් එක කරන විදිහ අපි අනිවාර්යෙන් ඔයාලට කියලා දෙනවා ෆ්‍රී හෑන්ඩ් ඕසිම ෂේඩින් ෆ්‍රී හෑන්ඩ් ඕ නැත ප්‍රශ්නයක් නැහැ නේ කට්ටිය දැන් ඒක ටිෂු කරන්නේ යන්නේ දැන් ටිෂු කරන් කරනවට වැඩිය මේ වගේ කරනකොට ගොඩාක් සාර්ථකයි අපි ටිෂු කරාට පස්සේ ඒ ඩිසයින් එක උඩින්ම නියමින්න ඕන දැන් මලක් ඇඳලා තේ ලයින් එක උඩින්ම යන්න ඕන එහෙම අවශ්‍ය නැහැ ෆ්‍රී හෑන්ඩ් කරද්දී මේක මේ ඔයාලගේ හිතේ හැටියට ඩිසයින් එක ඇඳ ගන්න පුළුවන් මනුෂ්‍ය කාදාවත් ඒක ටිෂු කරලා නම් කරනවා මම දැකලා නැහැ එයා එහෙම කරන්නේ නැහැ ඇසල් දැමිස් මෙහෙම දෙයක් තියෙනවානේ දැන් ළමයි දැන් කල්පනා කරයි හත්ති ලඟ අපිට දැන් චිත්‍ර බෑ අපි කොහොමද මොනව කරන්නේ ඈ එහෙම හිතනෝනේ නෑනේ එහෙම හිතා එහෙම මස්ත වෙන්න ඕනේ ඕනේ ආ චිත්‍රය කියාවක් නැත්තම් ඔයා අර මිස් මොකද දැක්ලා තියෙනවා අර මෙහුම් මේ තියෙනවා මොස්තර පොත් ඔව් ඈ මම මොස්තර පොත් තියෙනවා දැන් ඔය මෙහුම් මොස්තර පොත්වල තියෙනවා මිස් මේ ඔය මේ එක එක චුට් මෙන්න මේ වගේ ලස්සන මොස්තර ලස්සනේ මේ වගේ දෙයක් මේ රෙද්ද ඇඳගන්න ඕනේ මිස් ආ මුලදී හැලදී ආලට ඒක කරන්න පුළුවන් මුලදී රෙද්ද ඇඳගෙන මේ උපලස කිව්වා වගේ එතකොට ඒක උඩ තමයි ආල රිලැක්ස් කරගන්න ඕන දැන් මේ මේ ඔක්කොම ඉටිපන්දන් ඉටි වලින් තමයි මේ ඇදෙන්නේ ඔව් එයි අපිට පහ පාරක් ඉඳන් දාලා තියෙන ළමයි දැන් මේ උඩ රෙද්ද මේ ඉටිපන්දන් ඉටි වලින් අඳිනකොට සමහර කරාට යන්න ඉටිපන්දන් ඉටි බැක් කරනවා ඉටි කොල යන්න දාලා තියෙනවා යට පහ පාරක් ඉටි කොල යන්න දාලා තියෙනවා प्रयोजन මේ මේ ඉති දැන් ඉති මෙතන බති ක්‍රමයක් තියෙනවා මිස්. ඔව් දැන් ඔයගොල්ලෝ අන්න ඔයගොල්ලෝ ඔය ඉති සමහර කර යවන වෙලාවට දැන් මේ චිත්‍ර ඇඳලා ඉති යවන වෙලාවක් තියෙනවා මිස්. ඔය ඉති යවන වෙලාවට ඔයගොල්ලෝ අපි අපේ ක්ලාස් එකේදී වැඩි ඔක්කොම හදලා දෙනවා. අනිවාර්යෙන්ම. හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට
ඔයගොල්ලන්ට මේ ඉටි ටික ඉතුරු කරගන්න 70%ක් විතර මේ අදින ඉතිවල ආයි 70%ක් විතර තමන් පුතාවට ආයි ගන්න පුළුවන් ක්‍රමයක් අපි කියලා දෙනවා අනික අපි මේ මේ දැන් අපි ඇත්තරම මේ ඔන්ලයින් 5 වෙනි ක්ලාස් එක තමයි ඉදිරියේදී කරන්නේ අපිට මේ ඔන්ලයින් ක්ලාස් පහක් කරලම අපිට ලොකු අත්දැකීමක් තියෙනවා ළමයි මේ මේ බති කරනකොට පුදුම පුදුම ප්‍රශ්න වැරදි දේවල් කරලා තියෙනවා ඒ කියන්නේ YouTube බලලා එක එකනාගෙන් අහගෙන එහෙම දැන් YouTube වල ඇත්තටම හරි දේවල් නැහැ මේක අපි වක්කීමේ කියන්නේ මගේ YouTube එකේ නෙමෙයි හැබැයි හොඳ දේවල් එහෙනම් මනෝත් සර්ගෙන් YouTube channel එක ඒක නෙමෙයි ඔය එක එක නොදන්නා දේවල් YouTube channel තියෙනවානේ ඒවැ කරන්න කියන්නේ ගොඩක් දේවල් හම්බලා කරන්නේ මේක අපේ බලන්න ඒ මේක අපෝ අනිවාර්යයෙන්ම YouTube එකෙන් බලන්න පුළුවන් හැබැයි දැනට බෑ හොඳේ අපි ඒ link එක ඇවුවට පස්සේ තමයි ඔයාලට බලන්න පුළුවන්කම වෙන්නේ බඩු ගන්න දැන් ඉතින් අද class එකේ අපි ඒක පැහැදිලි කිරීමක් කරන්න නැහැ අපේ class එක පටන් ගත්තට පස්සේ තමයි බඩු ගන්න දැන් phone numbers ඔක්කොම details ඕගොල්ලන්ට දෙන්නේ අපි tie dye එකක් අපි අවසානයේ t-shirts කරලා පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ රෙද්ද ඩයි කරගෙන තියෙන මේ කලර්ස් දෙකකින් මේක කරගත්තේ කොහොමද කියලා අපි උගන්වන්න ඉතින් ක්ලාස් එකේදී තමයි මේක මේ ටයි ඩයි කරගෙන තියෙන මාබල් විදියට තමයි කරගෙන තියෙන්නේ දැන් මේ විදියට අපි ලස්සන ටී-ෂර්ට් උත් කරනවානේ මේ මාබල් अरे मेकर मे मे विधियों का मे विधियों का आप ही टीशर्ट मार्बल करना टीशर्ट मार्बल करना ओवर करना टीशर्ट टाइगर करने का टीशर्ट टाइगर करने का ओवर करना वाली मेरे मे विधियों का लस्सन का मार्बल करना रिकॉर्डिंग देने वालों के लिए यूट्यूब पे आए थे ना आप ही रिकॉर्डिंग देंगे नहीं नहीं एक पलस අපි දැන් අපි නොමිලේ වැඩස කරන්නේ සමහරකට අපි YouTube එකට දාලා වහන subscribe කරලා තියාගන්න කිව්ව මම ඒක. ඔව් එතකොට අපි දාන වීඩියෝ එනවා ඔයාලට එනවනේ. ඔව් අපි ගෙවද කරන class වල මේ recording නම් අපි දාන්නේ නැහැ. මොකද නැත්නම් අපි ගෙවල එකට ගන්න අපිට කවුරු මේක අසදාන ඉන්නේ නැත්නම් मोदी හරි එතකොට ඒක එකතු කරන්නේ යම් යම් සංයුත වෙනවා එතන අනුපාත තියෙනවා හරි ඒ හරිම අනුපාතයට එකතු කරාම හරිම අනුපාතයට එකතු කරාම එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ ඒ වගේම තමයි විදි උණු කරලා යනකොට ඉටි උණු කරලා යනකොට හොඳට ඉටි ටික බැලිලා යනවා හරි එහෙම ප්‍රශ්න නැහැ ඒ වැඩේ වෙනවා තියෙන්නේ මේකනේ අපේ කට්ටියට සමහරක් අය වැරදි දේවල් උගන්වනවා කියනවා ඉස්සර හරි ඒ වගේම දැන් අපේ මනෝත් සර් කියන්නේ අවුරුදු 25ක් විතර අවුරුදු 25ක් විතර මේ ශේෂ්ඨයේම ඉන්න කෙනෙක්. මේ ශේෂ්ඨයේ බදු කරලා කරලා හොඳම අත්දැකීම් දින කෙනෙක්. ඉතින් එයා ඇත්තම පොත්පත් වල ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා තමන්ගේ අත්දැකීම් මේවා කරලා කරලා හොඳට ඉගෙනගත්තු කෙනෙක්. හොඳට අත්දැක පදම් කරගත්තු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් කියන දේවල් ඔක්කොම බය වෙන්න එපා අහන්න. දැන් අද වුණා සර් කියලා දෙන දේවල් ඉතින් ඒවම තමයි. යා කරලා බැලුවොත් හරියටම හරි ඉතින්. දැන් මේ මේ විදිහට ඔකර කරලා බලන්න. දැන් මේ රෙද්ද කොහොමද පාට කරලා තියෙන්නේ කියලා ගොඩාක් දෙනා අහලා තිනු උත්පල සර් මේක මේ අපි සම්පූර්ණ කපු රෙද්ද ගන්නේ ඔයාලත් අනිවාර්යෙන් බතික් කරද්දී සම්පූර්ණම කපු රෙද්ද 100%ක්ම කපු ගන්න මේක මේ මාබල් ක්‍රමය කියලා කියන්නේ මේක මේ දැනින් තන අල්ලලා ඒක හදා ගන්න තියෙන ක්‍රමයක් තියෙන්නේ ඒක ඔයාලට ඉතින් අනිවාර්යයෙන්ම බලා ගන්න ඕන මේක මේ ඊට පස්සේ සර් ඒකට පාට දෙකක් දාලා තිනවා මේක ගැට ගන්න ක්‍රමයකට තමයි කරලා තියෙන්නේ පාට දෙකක් දාලා තියෙනවා දාලා සෝදල වේලන තමයි අපි අරගෙන තියෙන්නේ මේක
मिस ओवर ठाई अंडाई ये ना प्रमेय का तो मिस ओ ठाई अंडाई क्या ना उधर काटी इतना ठाई अंडाई क्यों हुआ हम टीशर्ट इतना ही किया टीशर्ट इतना नहीं मिली बोल दिया करना ओन शर्ट ओर दिया ठाई अंडाई करना ठाई ठाई ओर दिया करना पूरा टीशर्ट में मिलने ओन में है चतुरिका මේ අපි හැමදේම ඉතින් ක්ලාස් එකේදී තමයි මේ ඒක කියලා දෙන්නේ. ඒක ඇත්තටම නිවැරදිම ක්‍රමය අනුපාතයේ ඉඳලා හැමදේම අපි ක්ලාස් එකේදී තමයි ඔයාලට කියලා දෙන්න ඉන්නේ. ඔය අපි ෆෝන් නම්බර් එකක් දෙනවා. ඔයා දැනට බතික් කරන කෙනෙක් නම් අපි ෆෝන් නම්බර් එකක් දෙනවා. ඔයා පස්සේ අපිට කෝල් එකක් දෙන්න. අපි ඇත්තරම මේක අද වන් කලයකට කරන්නේ අපිට ටුල් කලර් මේ කලර් කරන්න විදිහක් නැහැ එක දවසින් මොකද මේක තියෙනවා ඕ මේක ඩයි කරාට පස්සේ වේල ගන්න බැහැනේ ඔව් ඇත්තරම ඩයි කරාට පස්සේ හොඳට වේලෙන්න ඕනේ ඉතුරු ඩයි එක කරන්න ඉතුරු වැක්ස් එක කරන්න වැක්ස් එක කරන්න ඕ දැන් මේ ආලෝකය දැනෙනි අද එක දවසින් කරන්න බැරි හින්දා තමයි ළමයි අද අපි වන් කලර් ඩිසයින් එක තුමක් කරනවා වන් ඕ දැන් අපි මේක කරාට පස්සේ අපි ලස්සන ගවුන් එකක් වගේ නේද අපි ලස්සන ගවුන් එකක් උත් අපි කරලා පෙන්නනවා. ඒ වගේම ටී-ෂර්ට් අයන්ඩයි කරලා පෙන්නනවා. ඒකයි මම මුලින්ම කිව්වේ ඕගොල්ලෝ ජීවිතේ නැතුව අද ඉන්න මම බලාගෙන ඉන්න ඕ. මොකද අපි වෙටින් විට එක එක ලස්සන නිර්මාණ කම ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා ඔයාලා මේක මේ බලාගෙන මේ ඉන්නේ කොහොමද කරන්නේ කියලා. ලියුමක් එන්න බෑ. එන්න බෑ. ලියුමක් එන්න අමාරු. ඔව් සුපුන් මේක මේ ඩයරි එකක් තමයි අපි දැන් වල උපලසත් කිව්වේ මේක ආර්ථ සමාජයේ වල කියලා වෙන්න දෙදී ටයිඩයි එකක් තමයි මේක මාබල් මාබල් නමේ තියෙන්නේ මාබල් එක මාබල් එක අයිතින් ගැට ගන්න ක්‍රමයක් නෙමෙයි සරත් පෙට්ටිගේ ප්‍රශ්න කල් දිනවා විස්කෝස් වලින් බැරිද කියලා අනිවාර්යෙන් විස්කෝස් වලින් පුළුවන් සාමාන්‍යයෙන් වැක්ස් කරන එක චුට්ටක් අඩුවෙන් තමයි විස්කෝස් වල කරන්නේ ටයිඩයි වලට වඩා හොඳයි උදාරිකා ඉති මිශ්‍රණයේ අනුපාතය ඔක්කොම දැන් අපි මේ ක්ලාස් එකට ෆ්‍රී ක්ලාස් එකට ඇඩ් වෙලා නැහැ. ඒක මේ අපේ ක්ලාස් එකේදී තමයි ඉති මිශ්‍රණයේ විතරක් නෙවෙයි ඩයි මිශ්‍රණ හැම දෙයකම අනුපාතය අපි ඒකට තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මිස් දැන් මම ආරම්භයේදී පිළිගැනීමේ මොකක් සිද්ධුවේ කියලා පිළිගැනීමේ කතාව දෙද්දි මේ මම කිව්වේ මේ අපි අන්ත නැත්තෝ කියලා කරනවා නේද? ඔව්. ඊට පස්සේ රියැක්ට් වුණා කප්පේ ජවපති කියන්නේ නේද මිස්? ඔව්. ජවපති කියන්නේ රියැක්ට් වුණානේ. ඔව්. ජවපති කපි කරනවා. ඊට පස්සේ රැක් කියන ඩයි එක කරනවා. ඊට පස්සේ අපි රෙදි ඩිරෙක්ට් ඩයි කරනවා නේද? ඔව්. මේ හැම ඩයිලොග්යක්ම මේ දවස් හය තුන නිර්මාණ කරනවා අපි කරනවා. ब्लू लाइन रेड ළමයි බලන්න ඇත්තටම මේ සර් නිර්මාණය කරන විදිහ. ඔබාල කිසිම පෑන් එකක් පැන්සල් දෙකක් නැතුව බලන්න සර් ලස්සන්ට මේ ෆවල් එක අතර දුරු කරගත්තයි කියන්නේ නිර්මාණය තමයි ඉතින්. කලබල වෙන්න එපා අපි ඩයි කරනවා හොඳේ ඩයි කරන්න කියලා මැසේජ් එවනවා. අපි ඩයි කරනවා අනිවාර්යෙන්ම. පොප්ලින් කියන එකත් අනිවාර්යෙන් හොඳයි. පොප්ලින් නෙමේ කපුරෙත්තම තමයි. ඒකේ නම්බර් 1 නම්බර් 2 කියලා තියෙනවා. ඒකේ ක්වොලිටි විතරේ වෙනස් වෙන්නේ. පොප්ලින් කියන්නේ තමයි කොටන් එකයි පොප්ලින් කියන්නේ දෙකම එකක් තමයි දෙකම බතික් කරන්න ගන්න ඒවා තමයි ජාවා බතික් ගැන කියලා දෙනවද කියලා සර් අහලා තියෙනවා
අපි අනිවාර්යයෙන්ම දැන් අද අද ඔයාලට දෙනවා අපි එන්නව කොහොමද කරන්න කියලා හැබැයි විස්තරාත්මකව ඉතින් අද අද ඩීටේල්ස් ඔක්කොම වෙන්නේ නැහැ හොඳේ ඒක ළමයි ඔයගොල්ලෝ තියෙනවන්නේ අපෝචර් කටින් කිව්වා ඔයාලා පොඩක් ඒක තේරුම් ගන්න අද ෆ්‍රී ක්ලාස් එකේ එහෙම අනුපාත එකම යන්නේ නැහැ හොඳේ ඔයාලට අයිඩියා එකක් දෙන්න මේ බතික් කියන දේ කොහොමද කරන්නේ මොකක්ද මේ බතික් කියන්නේ අර ඒ වගේ අයිඩියා එකක් තමයි අපි මේ මේ උපල සර් මනෝජ් සර් අපි නම් කෑ ගහලා මේ ඔයාලට කියන්නේ අයිඩියා එකක් ගන්න හොඳේ මේක මේ සම්පූර්ණ ඩීටේල්ස් එක ක්ලාස් එකක් නෙවෙයි මේක ෆ්‍රී ක්ලාස් එකක් මොකද තමයි මම ඉස්සෙල්ලා කියවනේ දවස් 6ක් කරන දේවල් එක දවසක පැය හතරෙන් කොහොමද දෙයි හම්බුනේ අපි දෙන්නේ ටයි ඩයි වලටම ගන්න රෙදි වර්ග කියලා හිමම නැහැ හොඳේ කොටන් එකේ ඔයාට ටී-ෂර්ට් රෙදි උනා කොටන් නම් ඕන දෙයක් ගන්න පුළුවන් සාරියක් කරනකොට ලේස් කොටන් එක ඔයාලට පාවිච්චි කරන්න බෑ ඒක ගොඩාක් ගණකම නිසා ඒක සාරි වලට යන රෙදි වර්ගයක් නෙවෙයි ඔන්න බලන්න ළමයි සර් මුලින්ම කරේ මොකද්ද මේක හතර කොටේ මල් හතරක් ඇඳගත්තා ඈ මේ හතර කොටේ මල් හතරක් ඇඳගත්තා සර් හරි දැන් ඊට පස්සේ බලන්න සර් පොඩ පොඩ මුලින්ම කොණෙන් පටන් ගත්තා හරි මුලින්ම කොණෙන් පටන් ගත්තා දැන් සර් පොඩ ඩිසයින් එක මැද්ද දෙනවා රෙද්ද මැද්ද ඩිසයින් එකට දැන් පොඩ පොඩ එනවා හොඳේ ඔන්න බලන්නකො මේක අද පන්ති අවසන් වෙනකොට මේක අපි ඉති අවරමනි अनिवार्य අපි දැන් ක්ලාස් එකේදී නම් 2 කලර් නෙවෙයි 4 කලර් වගේ රෙදි කැලක් කරනවානේ ඔව් මේකට අද අපිට ටයිම් එකක් නැති නිසා 2 කලර් රෙදි කැලක් කරන්න වෙන්නේ නැහැ ළමයි මෙන්න මේ ඔන්නෝය මොනවා බලන්න මෙන්නේ මොනවා හරි මේක මේක නිසා අපි අතම 3 කලර් වගේම ජවබතිකයක් මේක ජවබතික එකක් ඔව් මේ ජවබතිකයක් කරනවා නේද බලන්න මෙතන තියෙනවා ජාවබතික් තියෙනවා නැත්තෝල් තියෙනවා බැන්ඩයි තියෙනවා නේ ඩයිමන්ඩ් ගුරුම තියෙනවා නේ මේකෙත් මේ ෆෝකලර්ස් එකක් අර අර අතන තියෙන ඕක දැන් අපි සඳහන් ඉන්න ගවම ෆෝකලර් එකක් හරි මේක මේ පාට කිහිපයක් දාලා නේ ඔව් පාට පාට හතරක් දාලා මේ කරපු ගවුම් ඩිසයින් එක මේක හරි දැන් කරා බලන්න අතන තියෙන මේ ඩිසයින් එක එක ජාවබතික් එක ජාවබතික් යා අපි ක්ලාස් එකේ තම් දෙයක් තියෙනවා අපි ක්ලාස් එකේ කරපු දේවල් ළමයි ඇස් පනාකට අපි කරපු දේවල් සඳුනි ටයි ඩයි වල සම්පූර්ණම මුල ඉඳලම කරනවා අපි ක්ලාස් එකේ අද මේ මුල ඉඳලම අවසන් වෙනකන් අද කරන්න ටයිම් එකක් නැහැ හොඳේ අය හතරයි ළමයිනේ අපිට මේ ඔක්කොම තියෙන්නේ ආ මේ තිලිනි කියනවා එයාගේ විදුලිය විසන් දෙලා නිසා ෆෝන් එකේ චාර්ජ් මදි කොයි වෙලාවෙ ඕෆ් වෙයිද දන්නේ නැහැ පොඩ්ඩක් ක්ලාස් එකේ විස්තර කියන්න කියනවා එයාගේ ෆෝන් එක ඕෆ් වෙන්න කලින් ඔයා ෆෝන් නම්බරයක් ගන්නකෝ අපේ නම්බර කියනකෝ ඔයා ගෲප් එකේ ඉන්නවනම් අපි අනිවාර්යෙන් විස්තර දානව තිලිනි නැත්තම් මේ නම්බරේ චුට්ටක් ඔයාට ලියා ගන්න මොහොත පොතක් ළඟ ඇතිනේ 0.77456.7711 කියන අපේ නම්බර එකට කෝල් එකක් දෙන්න ඔයාට ක්ලාස් එකේ විස්තර දැනගන්න පුළුවන් ඔයා ගෲප් එකේ ඉන්නවනම් බය වෙන්න එපා ගෲප් එකට අපි කොහමද උත්පලස ක්ලාස් එකේ විස්තර දානවා නේ ඔයා ඒකෙන් බය වෙන්න එපා 0.77456.7711 කියන නම්බර එකට කතා කරන්න අපි ඔයාට ක්ලාස් එකේ විස්තර දෙන්නම් डिजाइन ने का की पारा वैक्स करना डिजाइन ने के का वैक्स करने वाले का पारे वैक्स करेगा ना वो ना ये हम बतून चले वैक्स कराने हैं तीन साल की करने वाला तब आई दूसरे आप वो भी कराने नहीं टेबल ने का अपने मेकअप फ्रेम मेकअप अंकल हतीस पा पल मीटर हमारे अरे देख
දිගට ෆ්‍රේම් එකක් හදාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ ඔයාලට කීපයකටම ගන්න පුළුවන්. ඉතින් ලීයේ මේ හදලා තියෙන්නේ. ඔව් මේක LBC ලීය. තේක වෘත කොස් වගේ තියෙනවා නම් ඒක තමයි නෑ. හැබැයි පින්ස් දා ගන්න අමාරු වෙනවා. අපි ඉතින් LBC තමයි මොකද මේ පින්ස් එක අනිවාර්යෙන්ම ලීයට බස්සන්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා ඔයාලා බලන්න එපා LBC ලීයක් ගන්න. LBC ලීයෙන් හදා ගන්න. අශෝක ඩයි වර්ග කිහිපයක්ම තියෙනවා අපි නැත්තෝල් වැට් ඩිරෙක්ට් රියැක්ටිව් කියන ඩයි වර්ග හතරම කියලා දෙනවා මේ ක්ලාස් එකේදී. අදත් අපි ගොඩක් දුරට ඩයි වර්ග දෙකක් යූස් කරනවා. ඔව්. රශිකා හර්ෂණී ඔයා අහලා තියෙනවා ටයි ඩයි වලට කෝස්ටික් සෝඩා හයිඩ්‍රෝ අරමුණ දැම්මම කමන්නේ නැද්ද කියලා. හරිනේ? ටයිඩයි වලට කෝස්ටික් සෝඩා හයිඩ්‍රෝ දැම්මම කමක් නැද්ද කියලා. ඒක තියෙන්නේ ඔයා කරන දේ අනුව තමයි. හරිනේ? ටයිඩයි කියන්නේ ඩයි එක නෙවෙයිනේ. ටයිඩයි කියන්නේ ඩයි එක නෙවෙයි කරන ක්‍රමයක් විතරයි. හරිනේ? ඒක කරන ක්‍රමයක්. එතකොට ඔයා ඒ ගන්න බැටරි එක තමයි හයිඩ්‍රෝ කෝස්ටික් කරන්නේ. ඒක ඩයි මාර්ගයක් නෙවෙයි. ඩයි එක ටයිඩයි කියන්නේ කරන ක්‍රමයක් තමයි ටයිඩයි කියන්නේ. ඉතින් ෆයිඩයි එකට රියැක්ටිව් එකන ජාවා පාටින් පාවිච්චි කරන්න පුළුවන් වැට් පාවිච්චි කරන්න පුළුවන් ඩිරෙක්ටයි පාවිච්චි කරන්න පුළුවන් ඉතින් තමයි ඔක්කොම ක්‍රමානුකූලව අපි ඉගෙන ගමු පස්සේ හරි එහෙමයි ෆයිඩයි කියන්නේ ෆයිඩයි වලටම කියලා එක ඩයිවර්ජන්ස් ගන්නෙ නැහැ අනේ ෆයිඩයි වලටම කියලා එක ඩයිවර්ජන්ස් ගන්නෙ නැහැ ඒකට අපිට වර්ණ හතරම පාවිච්චි කරන්න පුළුවන් රියැක්ටිව් ඩයි නැප්ටෝ සෝරි නැප්ටෝ ගන්න බෑ රියැක්ටිව් වැට් ඩිරෙක්ට් කියන ඩයි වර්ග තුනම ගන්න පුළුවන් නැප්ටෝල විතරයි ගන්න බැරි ඒක අපි ක්‍රමානුකූලව නේද අපේ ක්ලාස් එකේ දැන් ක්‍රමානුකූලව කියනවා නේද නිලක්ෂිකා රෙද්ද දෙපැත්තම ෆනල් එකෙන් වැක්ස් කරගන්නව නම් ඕල දෙපැත්තම කරගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද ෆනල් එකේ රෙද්ද හොඳට කාවදින්න කියනවා පින්සලකින් කරනව නම් තමයි දෙපැත්ත කරන්න ඕන අංජනා ඔයාගේ ප්‍රශ්නෙට මට මේ වෙලාවට උත්තර දෙන්න බෑ මොකද මොන ඩයි වර්ගද ගන්න කියලා. මෙහිම ඩයග්‍රෑම් කීපයක්ම තියෙනවා එක ඩයි වර්ගයක් නෙමෙයි. මේ කිහිපෙම ඔයාලට ටයි ඩයි කරගන්න පුළුවන්. දැන් සර් ඉස්සරහ කිව්වනේ දැන් මොකද නැප්තෝල් අරෙන්න නැප්තෝල් අරෙන්න රියැක්ටිව් ඒ කියන්නේ ජාවාවත් කියන්නේ රියැක්ටිව් ඩයි එකෙන් පුළුවන් ටයි ඩයි කරන්න. හරි? වැට් ඩයි එකෙන් පුළුවන් ටයි ඩයි කරන්න. ඩිරෙක්ට් ඩයි එකෙන් පුළුවන් කරන්න. ඉතින් ඒක අපි ක්‍රමානුකූලව කියලා දෙන්න ළමයි නේ ඔයාලට. සිල්ක් සාරිත් මේ අනිවාර්යෙන් බතික් කරන්න පුළුවන් සිල්ක් හැබැයි මේ ලෝකල් සිල්ක් එක නෙමෙයි සේද කියන රෙද්ද ඒක ගොඩක් මිලයි මීටරයක් 2400ක් විතර වෙනවා අන්න ඒ රෙද්ද ඔයාලට බතික් වලට ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ටයිඩයි කරන්න පුළුවන්ද කියලා හිතුවෝ සිල්ක් එක සිල්ක් එකත් ටයිඩයි කරගන්න පුළුවන් සාමාන්‍ය ඩැක්ස් තමයි ගොඩක් මේ යන්නේ මොනම දෙයක් තියනවා සිල්ක් එකක් ඇත්තටම ටයිඩයි කරන්න යන්න එපා අපරාධය සිල්ක් එකක් කියන එක වැක්සින් කරන්න ඕන එකක් තමයි ටයිඩයි කියන්නේ ලොකුම දෙයක් නෙවෙයිනේ සිල්ක් එකකට වැක්ස් කරලා තමයි වර්ණකම වැඩි වෙන්නේ ටයිඩයි කරලා පෙත්‍ර වර්ණකමක් එන්නේ නැහැ ඉතින් සර් මට මේ පොඩි අදහසක් ආවා මේගොල්ලෝ මේ අහන්නේ කො ටයිඩයි කියලා ළමයි ටයිඩයි කියන එක මේ ළඟදී යනකොට ටී-ෂර්ට් වලට මේ හරි දැන් ඕගොල්ලන්ට ඕන නම් ගවුම් වලට ෂර්ට් වලට උනා ටයිඩයි කරගන්න පුළුවන් ඒක අපේ දවස් 6 වැඩමුළු එක දවසක පාඩමක් විතරයි අපේ දවස් 5ක් නැද්ද ළමයි මෙන්න මේ වගේ ඉටි නිර්මාණ හරි ඉටි නිර්මාණ මේ වගේ දෙයක් පුරුදු නොයි කියන්නේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම තේරෙන්නේ මේකත් කරයි කියන්නේ මේක තමයි බතික් ඩිසයින් කියන්නේ කොච්චර වටිනවද ඒකනේ බතික් ඩිසයින් කියලා වගේ ඉටි නිර්මාණ ටයිඩයි කියන්නේ අපේ වැඩමුළුවේ එක දවසක පාඩමක් විතරයි ඒක අන්තිම සරලයි ළමයි මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ මේ ඩයි කරන මේ ඩැක්ස් කරන්නේ කොහොමද ඩැක්ස් එක හදාගන්නේ කොහොමද නැට්තෝල් ඩයි හදා නැට්තෝල් එක හදාගන්නේ කොහොමද ඩයි කරන්නේ කොහොමද ඩයි වල පොගවන්නේ කොහොමද ඈ වැට් ඩයි එක හදාගන්නේ කොහොමද ඊට පස්සේ ඉටි අරගෙන නිවැරදි ප්‍රමේය මොකද්ද ඈ අන්නේ මේ පාටක් උඩින් පාටක් දාගන්නේ කොහොමද හරි ලා පාටින් නම් අද පාට යනකොට කොහොමද පාරවල් වෙනස් වෙන්නේ අන්න ඔය වගේ දේවල් තමයි ළමයි මේ වැඩමුළුවේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ කයියන්ටයි කියන්නේ ළමයි මේ පුංචි කොටස ඒක ඕකලන්ට අනේවත් මේක මොන්ටිසෝරි ප්ලැනට් එකක් වුණා කයියන්ටයි කියලා ගන්න බැරි නෑ හොඳේ ඒක ඇත්තට හිතන්න යන්න එපා ඔයගොල්ලෝ අපි කයියන්ටයි ආදින එක දවසකට ඊළඟට නැප්තෝල්
බෑ ක්‍රියා තුනයි දයි දවස් 3000ක් අපි කරනවා හරිනේ අසුරදා කරලා තියෙනවා ලොකු මහජන නෙවෙයි ඒක නම් දවසේ තියන්නේ නෙවෙයි ඊට හා නැත්තෝ වර්තමාන ඉන්න ලඩ වැඩයි ඉන්න ගොඩක් කියලා හරිනේ ඉතින් අරම ලොකු දෙයක් නෙවෙයි සාරි වලට ගන්න මොයිල් රෙද්ද ලේස් කොටන් එක ගන්න එපා මොයිල් කියන රෙද්ද තමයි මොයිල් සුපර් මොයිල් කියන රෙදි තමයි සාරි වලට ගොඩක්ම යන්නේ සේබ් සේබ් කියන රෙද්ද තරින්දියා මේ මොනරගේ හදලා මොනර හදලා තියෙන එක මොනර ඩයි ඩයි එහෙම මුකුත් නෙවෙයි ඒක ජාවා බටික් එකක් හනේ ඕපෙන් නම් ඒක මේ අද ඒක කරන හැටි අපිට පෙන්වන්න බෑ මොකද මේකට ගොඩක් මේ අපිට ටයිම් එක ඕන ලේලන්න එහෙම ගොඩාක් වෙලා යන දෙයක් මේ ඒ කියන්නේ ඔක ජාපති කරන විදිය වා සමහර විට දන්නවනම් ඒක හැබැයි එවලට අපිට පාස් වුණාට කලා ටික ගන්න මේක ෆිනිෂ් කරන්න ගොඩක් වෙලා යනවා හොඳ ඒ වගේ තමයි මේවට ගන්න දාන්නේ මේ වගේ ඉන්න පොඩි ගානකට දෙන්නේ නැහැ ක්ලාස් එකට ජොයින් වෙන්නේ කොහොමද කියලා ගොඩාක් වෙලා ක්ලාස් එකට ජොයින් වෙන විදිය අපි දැන් මේ අපේ ෆ්‍රී ක්ලාස් එක අවසන් ඔයාලට ඩීටේල්ස් දෙනවා අපේ ගෲප් එකටත් දානවා දැන් මේ මෙහෙම කරමු දැන් ගොඩක් කට්ටිය මේ අහන්නද මම ඊටමද කියන්නද ඉතින් මේ ඔව් උත්තරයි දැන් කියන්න හරි මෙහෙමයි ළමයි මෙහෙමයි මේ මනෝත් වරාපටියේගේ සර්ගේ දින 6ක වැඩමුළුවක් තියෙනවා ඒක තව දවස් 4කින් පටන් ගන්නවා හරි ඒ දවස් හය තුල දවස් පහක්ම කරන්නේ මේ වගේ ඉටි නිර්මාණ ආශිත නැප්තෝන් රියැක්ටිව් ඒ කියන්නේ ජාවබති වැක් මේ හැමදේම අපි කරනවා අපි කියන්නේ ගවුන් ඩිසයින් දෙකක් කරනවා සරම් කරනවා ෂර්ට් කරනවා මේ වගේ ටීපෝරෙක් දක් කරනවා හරි දැන් ඒ සම්පූර්ණ කාස් එකට අන්තිම දවසේ ටයි ඇන්ඩ් අයි ටී-ෂර්ට් ටයි ඇන්ඩ් අයි අන්තිම දවසේ හරි ඒ දවස් 6ටම අපේ කෝස් ෆී එක 10000යි හැබැයි අපි ඒ 10000 එකපාර ගන්න නෑ ළමයි හරි අපි කියන්නේ ඕකට මිශ්‍ර 5000ක් ගන්න කියලා විතරයි. මොකද 5000ක් දාලා දවස් 3ක් ඕගොල්ලෝ ක්ලාස් එකේ ඉගෙන ගත්තට පස්සේ තමයි ඉතුරු 5000 ගන්න ඕනේ. මේක ඇත්තටම හොඳයි. ඇත්තටම මේ ක්ලාස් එක අපේ විතර මේ ඕගොල්ලන්ගේ මේ අපේ පරණ ළමයි ඉන්නවනේ. පරණ ළමයි නම් දන්නවනේ. ඉතින් අදත් ඕගොල්ලෝ බලාගෙන ඉන්නවනේ මේ කියන කතාව ඇත්තනේ. ඒක ඕගොල්ලෝ දන්නවා. හරි මේ ළමයි ඒ දවස් 6න් පස්සේ ඕගොල්ලෝ මනෝත් සර්ගේ බති ගෝලියෝ කියන මේ WhatsApp group එකට ඇඩ් කරගන්න. මනෝත් සර්ගේ බති ගෝලියෝ කියන WhatsApp group එකට ඕගොල්ලෝ ඇඩ් කරගන්න ඕනේ දවස් 6 කෝසයෙන් පස්සේ. හරි? අන්න එන්න ඒකෙදි අපේ පරණ ගෝලියෝ අලුත් ගෝලියෝ හැම දිනම එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩ දානවා මනෝත් සර් ඒගොල්ලන්ගේ අඩුපාඩු කියලා දෙනවා. මනෝත් සර් විතරක් නෙමෙයි. ගෝලියෝ ගෝලියෝ චෙක් කරගන්නවා අඩුපාඩු කියලා ගන්නවා ඒක හොඳ නරක කතා කරගන්නවා. හරි? ඒ හින්දා ඒ වගේ දෙයක් වෙන ලංකාවේ පළවෙනි පන්තිය ළමයි අපේ පන්තිය විතරයි. හරි? ලංකාවේ පළවෙනි පන්තිය අපේ පන්තිය විතරයි ඒ වගේ පසු ඉපරුමක් කරන. ඕගොල්ලන්ට බඩු නැත්නම් අපි බඩු එවනවා. හරි? ඒ වගේ ලොකු සපෝට් දෙන. ඊට ඒ වගේ අඩුපාඩු කියලා දෙනවා. ඕගොල්ලන්ගේ නිර්මාණවල අඩුපාඩු අපි කියලා දෙනවා. හරි? හරි. මේ අපෙන් අහලා තියෙනවා දුලනේ. මිෂන් ස්ටිම් කරන්නයි තුලනේ. ස්ටිම් කරනවා කියන ඩයිරෙක්ට් එහෙම නැහැ. හරිනේ? බතික් ඩයි එක අරගෙන බතික් ඩයි එක ස්ටිම් කරනවා කියලා නැහැ. හරිනේ? ඒක ඒකේ අදාළතු ප්‍රමාණය තියෙන්නේ. හැබැයි අපි කියලා දෙනවා ඔයාලට ලංකාවේ ලෝකෙ තියෙන බතික් කියන සියලුම දේ කරන්න මෙන්න මෙහෙමයි කියලා කතාව. ලංකාවේ ලෝකෙ තියෙන බතික් කරන කමේ සියලුම දේ ඔවිදයක් නෙවෙයි. බතික් කරන සියලුම දේ මූලික දේවල් ටික මේ ඔයාලට බතික් ගැන හොයාගෙන යන විදිහ දේවල් ටිකක් තියෙනවා ලොකු දේවල් ටිකක් තියෙනවා අනේ ඒක එහෙමයි මට පිටසරකම අමාරුකම කියන්නේ නැහැනේ සමහර විදිහවලට කලස් 10 15 ගන්න ක්‍රම තියෙනවා ඒක ඔයාලට කියන්නේ නැහැ මම ඒ හේතුව තමයි කහපාට වතුපාට දාන්න ගන්න නැතුව ඉපි පල්ලන් ඉන්න වෙලේ කරා කරගෙන යන දු මම ඒක ඔයාලට කියලා ගන්නෑ අනේ එතකොට අන්න ඒකම තමයි අර මනෝචාරණි ගෝලිය කියන එකට ඔයාලා ඇක්කර ගන්නෙ ටිකෙන් ටික දැනගත්තට පස්සේ प्रश्न අන්න ඒක කොහොමද මම ආයෙත් කතා කරන්න කියන්නේ මෙන්න මේක කරන්නේ මේ වේලියා
වටින්නේ ඒක තමයි අර මනුස්සයෙක් ගෝලෙගෙන ඉඳලා අරිනවා පස්සේ ඒක තමයි වටින්නේ පරණ කට්ටියක් කතා කරනවා ඔයාලත් එක්ක දැන් මම ඊළඟටම කතා කරනවා මේ ලොකු දෙයක් ටිකක් කරගෙන පුළුවන් ආවා හරි දැන් අපි සර් අපි අපේ ලස්සනට වැඩේ කරලා පෙන්නුවෝ මේ ළමයින්ට ඇත්තට අපි ඔච්චර කතා කරවත් අපි වැඩනේ අපි කරලා දෙන්නත් නැද්ද සර් මේ ඇත්තට මේ නොමිලේ වැඩමුළුව දවසේ ඕගොල්ලෝ දන්නවා මේ නොමිලේ දින හැමදේම අපිට කරලා දෙන්නත් බෑ හරි ෆයිඩයි වුණා අපි ටී-ෂර්ට් දෙකක් විතර කරලා දෙන්නවා හරි ෆයිඩයි සියලුම දේ කරලා දෙන්නවා කියනවා කියන්න විදිහක් බෑ මොකද මේක අපි නොමිලේ වැඩසටහනකදී එච්චර බය ගන්නත් අපිට කරන්න බෑ අපි ෆයිඩයි කියන්නේ අපේ සම්පූර්ණ එක දවසක් ඔව් දැන් වැක්ස් බලන් ඉන්න කට්ටියක් ඉන්නෝනේ අපි ඔයාලටත් කියලා දෙන්න බෑනේ ලිනන් එකේ ලිනන් එකේ ඩයි හොඳට වදිනවද කියලා ඔව් ලිනන් එකේ ඩයි වදිනවා ලිනන් එකේ චුට්ටක් ලිනන් කොටු වෙද්දක් තියෙනවා හැබැයි චුට්ටක් වැක්ස් සයින් කරගන්න චුට්ටක් අපහසුතාවයක් වෙනවා ලිනන් එකේ සිල්ක් එකේ වර්ගයක් කියන්නේ ෂේඩ් කියන සිල්ක් එක තමයි ඔයාලා ගන්න ඕන ෂේඩ් නෙතිලි හෂාරා ෂේඩ් කියන රෙද්ද තමයි ගන්න ඕන ඒක තමයි හොඳම සිල්ක් එකකට තියෙන්නේ මේ නිකන් සාරි සිල්ක් එක ගන්න එපා ළමයි අද නොමිලේ වැඩසටහන කියලා නැහැ ඕගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයකට මනෝත්සව අද උත්තර දෙනවා හොඳේ ඕගොල්ලන්ට තියෙන ඕන ප්‍රශ්නයකට ඒ කියන්නේ බතික් සම්බන්ධව තියෙන ප්‍රශ්න ඒ කියන්නේ අපිට දැන් මේ 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 කතා කර කර මේ කෝස් එක කරන්න ටිකක් අමාරුයිනේ නමුත් ඒ කතා කරන්න පුළුවන් සීමාව තුළ මේ මිසුසයි ඕකට උඩින් උත්තර දෙනවා හරි සුපුන් ඉටි කරලා ඇති ඉටි කරන්න පුළුවන් ඒවද එහෙම දාලා දෙනවා අපිට දැන් අපේ ඉන්නවනේ අනිත් ළමයි ඉටි කරන්න දන්නේ නැති එයාලට අපි මේක දැන් උගන්වන්න ඉපැයිනේ එතකොට දැන් එයාලා බලන්නේ දෙයියනේ මේ මොකද්ද කරන්නේ චුට්ටක් පනල් එකක් ගෙනාවා ඉටි ටිකක් එන්න කියයි ඒක උගන්වන්න ඉපැයි ඔයා චුට්ටක් එල්සීඩියෙන් බලාගෙන ඉන්න හොඳේ මේක කොහොමද කරන්නේ කියලා අනිත් අයටත් මේකේ අයිඩියා එකක් ගන්න ඕන නිසා ඇත්තටම අපි ක්ලාස් කරන්නේ බටි ඇත්තටම දන්න කියන්නේ හරි ඔයාලා දන්නවා දන්න කට ඉන්නවා අපි කොහොමද අපි ක්ලාස් වල දන්න කරන්නේ කට ඉනවන්නේ මේ ඒ නිසා මේ සම්පූර්ණ ඉටි කරනේවා දෛකනේවා අපි අද කරලා දෙන්නම් ඔව් අපි තව දේවල් කරනවා හොඳේ බියුටිෆුල් නේචර් කියලා තමයි නමනක් දෙන්නේ ඒකේ තව දේවල් කරනවා අපි මේක චුට්ටක් ඉවර වෙන්න දෙන්න හොඳේ මේක ඉවරනට පස්සේ තමයි අපි ඩයි එකට යන්න පුළුවන් වැක්ස් එක භාගයක කරලා අපි ඒක ආපහු මේ ඩයි කරලා වැක්ස් කරන්න බෑනේ ඒක නිසා චුට්ටක් ඉවසීමෙන් ඉන්න දැන් මේක ඇත්තම ළමයි දැන් මේ බතින් ගැන කිසිම දෙයක් නොදන්න අය මෙතන ඉන්නවනේ සර් මේ ඉටි කිරීම මොනවද ළමයි අපි මේ බලාපොරොත්තු ඉටි කිරීමේ ඉටි කිරීමෙන් බලාපොරොත්තු ළමයි අපි දැන් මේ රෙද්ද කොයි වෙලේ හරි තද පාට ඩයි එක දානවනේ තද පාට ඩයි එක දැම්මම ළමයි මේ ඉටි වලින් වහනවනේ මේ රෙද්ද ඒ වහන තැන් වල තියෙන පාට ඉතුරු වෙනවා වහපු නැති තැන් ටික ඩයි වෙනවා ඔයාලට තේරෙනවද මේ කියන කතාව ඒ කියන්නේ මේ වැක්ස් කරලා වැක්ස් කරනවා කියන්නේ මේ රෙද්ද උඩ ඉටි එකක් ගන්නවනේ ඉටි එක ගෑවට පස්සේ ළමයි මේ රෙද්ද වැහෙනවනේ ඉටි වලින් ඒකෝ ඩයි එක එගුවට පස්සේ ඔය ඉටි ගාපු ටයිම් වලේ ඩයි එක වදින්නේ නැහැ ඊට පස්සේ ඩයි එක වදින්නේ ඉටි නොගාපු ටයිම් වලට විතරයි තාම මේ ඉටි ගල් ඉවර නැහැනේ ඔයගොල්ලෝ බලන්න ඉටි ගල් ඉවරනට පස්සේ ඩයි එක ඊට පස්සේ අපි ඩයි ටික යවනවානේ උණුතර භාජනයක දාලා ඉටි ටික යවනවානේ උණුතර භාජනයක දාලා එතකොට ඔන්න ඔය ඉටි වලින් වහපු ටයිම් වල රෙද්ද ඩිසයිඩ් එක ලස්සනට පේනවා අපි ටී අයින් කරලා පෙන්නනවා තරින්දියා අපි අනිවාර්යයෙන්ම ෆිනිෂින් කරලා පෙන්නනවා ඒ කියන්නේ අද ඉටි කරනවා ඩයි කරනවා ඉටි යවනවා හැමදේම ෆිනිෂින් කරලා පෙන්නනවා මේ රෙද්ද විතර නෙමෙයි තව ඩිසයින් එකක් දෙයක් කරනවා අපි බොල්නේ අයිස් ටයිඩයි ස්ටීම් ටයිඩයි එහෙමම වෙනසක් එහෙමක් නැහැ අපි ටයිඩයි කියන්නේ මොනවද දැන් මේ අපේ රටේ ලෝකේ ටයිඩයි යනවනේ රෙදි වලට අන්න ඒ ඩයි ක්‍රම තමයි ඔයාලට පින්නන්නේ හොඳේ මේ වෙනස් දේවල් කියන්නේ ඔයාලට ඔයාලා ඒවෙන් අයිඩියායිසින් ඉතින් ගන්න ඕන මේ කොහොමද කරන්නේ ඉස්සෙල්ලා අපි කරන්න මොනවද කියලා චුට්ටක් බලාගෙන ඉන්නකෝ පනල් එක ඉතින් අතන හුරුමා කියන්නේ පනල් එක අතන හුරුමා කියන්නේ ඉතින් සෙල්ලම් බලනවා වගේ තමයි වැඩි කරගෙන යන්න පුළුවන් නිමේෂාට රියැක්ටිව් ඩයි එක සෝදන කොට යනවා කියලා තියෙනවා අපි ඉතින් උගන්වන්නේ ඔව් ඩයි එක නොයන විදිහට තමයි අපි උගන්වන්නේ අපි කරන අපි
reactive එකේ ගොඩක් දේවල් කරනවා මොකද ඒකේ colors උත් ගොඩක් හොඳයිනේ හැබැයි ඒකවත් ඩයි යන්නේ දැන් ඔය අපි ගොඩක් මොයේ රෙදිගලි උත්පලස ඔයාලට පෙන්නුවා අර මොනර එහෙම පෙන්නුවා ඔයාලට දැන් අපේ class එකේදී මෙහෙම ඔයා ඇඳුනොත් ඇඳුනේ නැත්තම් ඉතින් ඒක ඒ ප්‍රශ්නයක් නෑ අන්න එතකොට අපිට පෙන්වන්න පුළුවන් අපි තම්බල හොදලා හොදට පෙන්නනවා මේක මේ ඩයිම ආන විදියට මේ ඒ කියන්නේ දැන් අපට මේක ඒක රියැක්ටිව් එකේ කරන්න තම්බල හොදලා කරන්න වෙලාවක් නැහැ හැබැයි අපි කියලා දෙනවා ඩයි එක නොවන විදියටම ඔබ ටෙක්නිකල් දේවල් කියනවා ඉටි කරපු තැන් වල ගයවි ඩයි එක හිටින්නේ ඔයාගේ වැක්ස් එක හරියට වැදිලා නැහැ ඒක ඔයා නිමිලි කරලා තියෙනවා හැබැයි ප්‍රමිතියට ඔයා වැක්ස් කරගත්තා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ කවදාවත් ඔයාගේ වැක්ස් එකේ වැක්ස් කරන විදිය මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ඔයාගේ දැන් බලන්න ඔව් දැන් අපි කරන විදිය බලන්නකෝ හිටි එක ගලාගෙන යන්නේවත් උඩින් ටික කුට්ටියට හිටින්නවත් නැහැ ඒක ලස්සනට තීරවණේ මෙන්න මේ විදියට වැක්ස් එක කරගත්තොත් කවදාවත් ඒක ඇතුළට ඩයි යන්නේ නැහැ ගයිනි मारूकर ඔය ඉති මෙතන ගෙනල්ලා බලන්නේ තියන්නත් බෑ නිකරමනේ රිපෝට් එක තමයි ඉතිවි තියලා තියෙන්නේ ඔව් ඒක ඔයාලා වැඩ කරන කම්ම ලිපියේ උඩ තියෙන්න ඕන වැක්ස් කරද්දී මන්ජුනි අනිවාර්යෙන් අපි රෝසින් මී වැක්ස් කියන එක අපි පාවිච්චි කරනවා මොකද අපේ ඩිසයින් එක ප්‍රමිතියට පැක් නොවි තියෙන්න අපි ඒ වගේ දේවල් පාවිච්චි කරනවා මහා පරිමාණම් පරිමාණයක් නෙවෙයි පොඩි ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ इटी अनुपाते आपटे दन में वेलावे किया ने बैठिए का हदर विधिये था मैं आपे पेंट में आपे में सीएलू में विस्तर सीएलू में दांत हरियर की होती एक क्लास से क्या तुला रिएक्टिव डाई कराने गोड़ा वेला यानी ने पैर का नाम यानी ने है बैठने का वेल इन एक फिक्स इन गोड़ा एक ये पैर इस यात्रा සාරියා පිටි කරද්දී ගයා මේක දිගටම ප්‍රේමක තියෙනවා නම් ඔයාට ගොඩක් පහසුයි මොකද සැලින්සරේට ගහගහා ඒක දඟලන්න ඕනේ නැහෙනේ එහෙම නැත්තම් ඔයා ඒ සාරියේ භාගයකට හරියන්න ප්‍රේමක තියෙනවා ඔයාට දෙසරකට කරන්න පුළුවන් ඒ ගැන ගොඩාක් හිතන්න එපා ඔයාට ඒක දිගට සාරිය ගහගන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි නැත්තම් ඔයා ප්‍රේමකේ දෙසරකට කරලා ගන්න දෙන්න ඉටි කරලා වේලෙන්න දිලුක්ෂි තියන්න ඕනේ නැහැ ඒක අපි කරන ගමන්ම වේලෙනවා ඉටි වන්දම පත්තකල ඔයාලා අර ඉටි බේරුනම තංගාලේක වේලෙන උනේ දන්නේ ඒ ඉක්මනින් මේ රෙද්දත් වේලෙනවා පොඩි පරි වෙනවා මිස් දැන් මේ ටික වේලෙන්න කරන්නේ මේ ටික වේලෙන්න කරන්නේ ඔක්කොම වේලෙන්න කරන්නේ ඔව් මේ ඉටි වන්දම් ඉටි ළමයි ඔය ඉටි වන්දම් ඉටි මේක වේලෙනවා විෂ්ණී වැක්ස් එකට යූස් කරපු ඉතින් නම් විකුණන්න සමහර තැන් වල ඇති හැබැයි මේ ප්‍රධාන ඩයි කඩවල් වල නැහැ මේ ඒක නිසා ඔයා දැන් ඒකම ඒක නැහැ කියලා එහෙම පසුතැවෙන්න එපා ඔයාට පැරපින් වැක්ස් වල සුදු ඉටි වලින් කරන්න පුළුවන් අර එකම දේ ඔයාලා සුදු රෙදි කරොත් ඒක පේන්නේ නැහැනේ ඒකට වැක්ස් රෝ බී වැක්ස් රෝසින් දාලා ඔයාලා ඒක හදා ගන්න ඊට පස්සේ ඔයාලා කරනකොට ඒක තම්බල ගන්න ඉතින් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඔයා දන්න දැනග ඉල්ල ගන්න පුළුවන් එහෙම නැහැ කියලා පසුතැවෙන්න එපා ඒ සුදු ඇක්සලින් කරන්න පුළුවන් අර අපිට අර මෙන්න මේ වගේ ලස්සනට පේනව නේද අර වගේ දුමුරු පාට ලස්සනට පේනවනේ අපිට කම්පලි කමක් නැතුව ලස්සනට කරන්න පුළුවන් අන්න ඒක තමයි අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ එහෙම නැහැ කියලා ඔයා එහෙම පසුතැවෙන්න එපා සාමාන්‍ය සුදු ඇක්සලින් කරන්න පුළුවන් ශානිකා වැක්ස් විතරක් උඩු කරලා මේ කරන්න බැරි නැහැ. හැබැයි ඔයාගේ ඒ ඉටි ඩිසයින් එක ගොඩාක් දුරට ක්‍රැක් වෙන්න ඉඩ තියෙනවා. නෑ, වැක්ස් වල වැක්ස් විතරක් දාලා කරන්න එපා. කරන්න බැරි නෑ කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න එපා.
ළමයි ඇත්තටම මේ වගේ නිර්මාණයක් කරන්න මනෝජ් සර් ඇත්තටම යන්නේ විනාඩි 20ක් වගේ කාලයක්. දැන් මේ කතා කර කරන්න ගියාම මේ පොඩ්ඩක් මේ වෙලා යන්නේ. ඇත්තටම මේ වගේ නිර්මාණයක් ඔයාගේ අතගුරු විනා ඔයාලගේ අත හොඳට ගුරු කරගත්තම ෆනල් එකට විනාඩි 15ක් 20ක් වගේ කාලෙකින් මේ වගේ නිර්මාණයක් අත්තර කරලා කරන්න පුළුවන්. දැන් ගොඩක් දුරට ක්ලාස් එකේදී සර් තමයි කතා කරන්නේ. දැන් අපිට මේ ගොඩාක් කට්ටිය ඉන්න නිසා සර්ට මෙතන ඉඳන් ඔයාල ප්‍රශ්නවලට උත්තර දුන්නදී මේ නිර්මාණය කරගන්න බැරි වෙනවා. ඒක තමයි මේ උත්කල සර් නමයි මේ ඔයාලගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. නැත්තම් ක්ලාස් එකේදී ගොඩක් දුරට සර් තමයි කතා කරන්නේ. හරි? සමහර ටී-ෂර්ට් වල කලර් අඩු වෙන්නේ ඒක අනිවාර්යෙන් අනිවාර්යෙම පොලියෙස්ටර් මික්ස් ඇති. කොටන් නොනෝතින් කලර් අඩු වෙන්නේ නැහැ. සමහර ටී-ෂර්ට් මිස් ඔයනේ කොටු කියලා තිබ්බද? ඔව් සමහර වෙලාවට ටෙස්ටර් මික්ස් අඩුවයි 10%ක් හරි 5%ක් හරි මික්ස් වෙනවා. මික්ස් වෙනවා ඔව්. ඔය 10%ක් වගේ මේ මික්ස් වෙනවා තමයි ගොඩක් තියෙන්නේ. ගොඩක් තියෙන්නේ. අර එදදී පොඩ්ඩක් අර මේ අපේ රියැක්ටිව් ඩයි දැම්මම සමහර කොට ඩයි යන ගතියක් තියෙනවා. ඩයි යන ගතියක් තියෙනවා. කලර් එක චුට්ටක් ෆේඩ් වෙනවා මේකේ. ඔව්. ඒ හින්දා අපි තෝරගන්න ඕනේ 100%ක්ම කොටු දෙක තමයි අපි තෝරගන්නේ. ඔව්. මීනා යූස් කරපු වැක්ස් සුදු රෙද්ද පාවිච්චි කරාට ඒකේ කලර් එක කවදාවත් රෙද්දට හිටින්නේ නැහැ. මේ මිස් අපිට කවුරු හරි ඉන්නවා නම් අපිට අපිට මු දැන් අපේ සිංහල නොදන්න ඒ වගේ නිකන් නම් මුස්ලිම් දෙමළ වගේ කෙනෙක් ඉන්නවා. ඔයාලා ඉංග්‍රීසි වලින් ප්‍රශ්න අහන්න ඉන්න ප්‍රශ්නේ මේ යොමු කරන්න පුළුවන්. කොටට ඒක ඇයි කියන්නේ. ඔව් සමහර වෙලාවට අපිට මුස්ලිම් sometimes people come Muslim family like if they can't understand this whatever I say please request me in chat I will you answer no problem okay ගයනි සමහර විට ආව බතික් කරන ඇති ගයනි දිලුක්ෂි මේ සර් එද්ද ඉටි කරද්දි කවදාවත් කොයි වෙලාවකවත් පැතිරෙනවාට තේින්නේ නෑනේ ඒ ඉටි එක හරියට ගන්නට ලස්න තියෙන නිසා සමහර විට ඔයාගේ ඉටි එක ගොඩාක් ලස්නට ඔයා උඩු කරගන්න ඇති ඒකේ රෙද්ද පැතිරෙන්නේ නැත්නම් එහෙම පැතිරෙන්නේ නැහැ ඉටි එක ගොඩාක් ලස්න වෙලා පැතිරුණොත් ඔයාගේ නිර්මාණය ගොඩාක් ලස්සන වෙන්නේ නැහැ මේ රාමුවට හිටින්න ආල රෙද්ද වැක්ස් කරගන්න එපා රාමු ඇතුළට තමයි සර් වැක්ස් කරගෙන තියෙන්නේ. ඔයාල රාමු උඩ වැක්ස් කරෝටින් සම්පූර්ණ ගැලවිලා එන්නේ නැහැ. හැබැයි පොඩි කොටසක් යටි රාමුවට ඇලිල තමයි රෙද්ද ගැලවිලා එන්නේ. ඔව් ගයා මේක චුට්ටක් අපි මෙතන ස්පීඩ් කියන්නේ ඔයා දන්නේ මෙතන කොච්චර මැසේජස් එනවද කියලා අපට කාගේ හරි අතරුණොත් හිතනවනේ අන මගේ ඇරිය කියලා ඒකයි ක්ලාස් එකේදී මෙහෙම ස්පීඩ් වෙන්නේ නෑ නේද ඔයාලට මයික් ඔන් කරලා දෙනවා කතා කරන්න අපි ටයිම් එකක් දෙනවා කතා කරන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේ ස්පීඩ් මම කියන්නේ අනිත් අයගේ ඒවටත් උත්තර දෙන්න ඕන නිසා හරි ඔම ක්ලාස් එකට මෙච්චර 500 ගණන් සෙට් වෙන්නේ නැහනේ. දැන් YouTube එකේ තියනවා. දැන් YouTube එකේ එක මිස් මේ ෆෝන් එකෙන් බල බල තමයි උත්තර දෙන්නේ. ඉතින් ක්ලාස් එකේ සෙට් වෙන්නේ අඩු ප්‍රමාණයක් හින්දා මේ අපි ඒකලොත් එක චෙක් කර තමයි වැඩේ කරන්නේ. ඔව්. එයාලත් එක්ක ඒ කියන්නේ ක්ලාස් එකේ මෙහෙම 600ක් සෙට් වෙන්නේ නැහනේ. 600ක් සෙට් උනත් ඉතින් එයාලටවත් තා ඉතන. ඔයාලගේ ඒකයි තියනේ ඉතන. මෙතන අපි කොහොමද මේ චලු ප්‍රමාණයක් කරන්නේ නැහැ ඔව් ක්ලාස් කඩලා කරන්නේ ඔව් ක්ලාස් කඩලා කරන්නේ මොකද ඔයාලට ඒක වැටහීමක් ඉන්න පාය අපි ගෲප් වලට කඩලා තමයි කරන්නේ මේ වගේ එක සැරේට කරන්නේ නැහැ ඒක නම් එහෙම වෙන්නේ නැහැ පොඩි පොඩි ගෲප් කඩලා තමයි කරන්නේ ඔයාලට ඒකේ වැටහීමක් ඇති වෙන්න ඕනනේ මේක මොකද්ද ඔයාලට කතා කරන්න අවස්ථාව ඕන ඒක නිසා තමයි දැන් ක්ලාස් එකේ ඔයගොල්ලෝ දැන් හිතන්නේ යන්න එපා ඔව් ඒක මේක බලා ගන්න මේක බලා ගන්න ක්ලාස් එක ගැන පස්සේ අපි කතා කරමු. පස්සේ කතා කරමු. හිතන්නත් එපා. ඔව්. ගොඩාක් දුරට දැන් සර් වැක්ස් කරලා තියෙන්නේ ඉටි එකේ පදම කියන්නේ එහෙමයි. ඔයාලා රෙද්දේ ෆනල් එකට අරගෙන රෙද්දට තිව්වට පස්සේ ඒක ගලාගෙන යන්නේ නැතුව රෙද්දේ හොඳට ඩිසයින් එක ඇඳෙනවා නම් රෙද්ද ඇතුළට බහිනවා නම් ඒක තමයි පදම. ඇඳලා පස්සේ ඒක උඩින් නිකක් කුට්ටිය වගේ හිටිනවා නම් ඒක ගොඩක් දුරට නිවිලා ඒක වැරදි එක්කෝ අර අපේ ගයන කිව්වා වගේ ඒක ස්ප්‍රෙඩ් වෙලා ගියෝටි ඒකත් වැරදි
මේ සර් කරනවා වගේ ඒක ඇඳහම රෙද්දට හරියට ලයින් ඉරක් කරන වගේ ඉර ඉර විදියට තියනවා නම් ඒක තමයි පදම गिंदर पालने धरलिपे पाट वाल हाड़ी पुलवांगी කලුපාට ඩොඩ්ඩොට් වගේ ගොඩාක් දොට හිටින්න පුළුවන්. ඔයාලගේ කලයකට වැඩි ඒක තමයි තේන්නේ එතකොට. ඒක නිසා ගොඩාක් රස්නේ කරගන්න එපා. සාමාන්‍ය විදියට ඒක රස්නේ අනිවාර්යයෙන් හදා ගන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම රස්නින් කර ඉක්මනට කරගන්න ඕන කියලා හිම කරන්න එපා. ඔයා හොඳ ප්‍රවිතිය නිර්මාණය බලාපොරොත්තු වෙනවා නම් නීනා අනිවාර්යයෙන්ම ඉටි එක හරියට රස්නේ තියාගන්න. මලින් සෝදනකොට කලයක ෂේඩ් වෙන්නේ හිම වෙන්නේ නැති විදියට තමයි අපි අපි කියලා දෙන්නේ හොඳේ එහෙම වෙන්නේ ඔයාලගේ ඩයි එක එක්ක හරියට ප්‍රවිතියට හදලා නැහැ මොකක් හරි එක්ක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ විදියට නොවෙන්න තමයි අපි කියලා දෙන්න හදන්නේ අපි ඩයි ආයෙත් කියලා දෙන්නේ නැහැ ඩයි වන්නා අපි කියන්නේ ඩයි කළා හොදනකොට ඩයි එක යනවා ඇති අපි ඇත්තටම දැන් ආපා වුණුණා කියන්නේ අපි ඒ විදියට නෙමෙයි ප්‍රවිතියට ඩයි එක නොවන්න තමයි අපි ඒක කියලා දෙන්නේ සුදු රෙද්දට පාට ඩයි වලින් කරාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ සුදු රෙද්දට සුදර්ශනි කළු දැම්මම අවපහැවෙන්නේ ඒක ඔයා ඩයි එක ප්‍රමිතියට හරියට දාලා නැහැ ඒකෙන් ඒකේ සුදු රෙද්දේ ඩයි කළු ඩයි එක දාන විදියකුත් තියෙනවා ඒවා ඒව ගොඩක්ම මේ ඔයාලට මේ කලර් ටික ඉගෙන ගැනීම තමයි ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ
දැක්සේක ප්‍රමාණයක් ශානක එහෙම නෙවෙයි ඔයාලා මේ අපි දැන් වාදනක් දෙන්න ඕනේ ඒක ටිකක් පිරෙන්න හදා ගන්න ඕන ඔයාලා දැන් ඔයාලා දැන් මේ 1 කිලෝ එකක ඩිසයින් එකක් එහෙම අපිට හිතන්න බෑනේ මොකද ඒක අපි දැන් කරලි උනාට පස්සේ ඔයාලගේ හට්ටි එක අපෝ හරි වෙනවනේ ආපවුණු වල ඒක පාවිච්චි කරන්න පුළුවන් එහෙම ප්‍රමාණයක් හිතන්න එපා ඔයාලා අනිවාර්යෙන්ම ඒ කරන ඒ වාදනේ ඉටි වාදනේ හට්ටියේ බාගකට වැඩිය හදා ගන්න. පඩල්ලෙක හොඳට පෙරෙන්න තියෙන්න ඕනේ ඒක. උත්තර උත්තර වැඩ කරන්න බෑ. මේ ආරම ඉදික වැඩිපුර තියෙන්න ඕනේ. රතු පාට කහ පාට මේ කරන රෙද්දට අරන් තියෙන්නේ අපි කිව්වනේ ටයිඩයි එකක් අපි කරගත්ත කියලා. ඒ කියන්නේ මාබල් එකක් කරගෙන පාට දෙකක් දාලා අපි මේ ගෙනල්ලා තියෙන්නේ. මේක අපි දැන් මේව කරන විදිහ අපි ඉස්සරහට කියලා දෙනවා. මේක මේ අපි දැන් මෙහෙම කරාගත්තේ අපිට ටයිම් එකක් නැති නිසා මෙතන කරලා පෙන්නන්න මේ ඉතිපාදනේ කියලා කඩෙන් ගත්ත මේ ඉතිපාදන කියලා කඩවලල නෑ හරිද රසානා මේ ලහමු මිස් මේ තියෙන්නේ කලින් අපි ගෙදරින් කරගෙන ආවිලා මේ ක්ලාස් එකේ තමයි මේ ඉටි කරලා දාගත්තේ මේ වගේ ඩිසයින් එක තමයි මම දැන් ඔයාලා අපි කරන්නේ හරි මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි කරන්නේ හරි අයියෝ රිසානා ඔයාලා පාවිච්චි කරන්නේ නැති හට්ටියක් ගන්න කොහිලිච්ච නැති ඉටි බාගෙන කියලා කඩේ නෑ විකුණන්න හොඳ අර ඇල්මිනියම් හට්ටියක් ගන්න හරි ඔන්න දැන් මේ රැක්ස් කරගොඩ දැන් මම ඉවරයි මේක දැන් මම ගයිලා ගන්න ඕන අනේ මේ රැක්ස් කරගොඩ ඩිසයින් එක රැක්ස් කරලා ඇති තව කරන්න දෙයක් නෑ අපිට වෙන තව පාඩම් දෙකක්ම දාන්න පුළුවන් අපිට එහෙම කරන්න වෙලා නෑ මම මේක වාර කරන්න දෙන්න ඕනේ ඒක නිසා මම මේකට වෙන පාඩක් මොකක් හරි දාන්න ඕනේ रिपोर्ट ඉතිපාදයෙන් නිමුණ පස්සේ අපි ආයෙ ඉතිරිය රත් කර ගන්නවා. අපි එහෙම ඕනේ නැන්නේ ළමයි. අපි මෙහෙම්මම මේ ගවුම් රෙද්දකු තිටි කරලා ඊට පස්සේ එකපාරම ලයි කර ගන්න ඕනේ දෙකම. ෂයි ඩයි වලට රබර් බෑන්ම නෙවෙයි තව දේවල් තියෙනවා. නූල් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? රබර් බෑන්ම ඕන කියලා එකක් නැහැ. මේක මේ සැතරිල්ලක් ස්කාප් එකක් ඒ වගේ ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි කරලා තියෙන්නේ. අපේ මෙතන එකම පරමාර්ථය මොන හරි දෙයක් ලස්සන දෙයක් කරලා දෙන්න ඕනේ. මේ සැතරිල්ලකටම කියලා කරපු දෙයක් නෙමෙයි මේක. අපි හොඳයි. අමුරදී වලට කරන්න පුළුවන්. හැබැයි අවත හැදෙනවා. ඒක ඔයාලා හොඳට වොෂ් කරලා එහෙම තේලල උණු වතුරෙන් වොෂ් කරලා එහෙම ගන්න ඕන. කැඩලා තියන්න. ඒ චුට්ටක් අවත හැදෙනවා. प्रश्न මේ තියෙන්නේ කරපු ටේබල් එකක් නැහැ මේ තියෙන්නේ. අපි මේක ඩයිලා බලමු මේක කොච්චර ලස්සනද කොහොමද වෙන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා අපි කරමු තව රවුන්ඩ් එක. රවුන්ඩ් එක පිටිකල බලමු. මේ දෙක තුනම ඔක්කොම අපි එකට ඩයිලා. අනේ දෙක තුන එකම එකට අපි ඩයිලා බලමු. මේක දැන් පිටිකල කරන්නේ අපි. අපි බලමු හොඳ රවුන්ඩ් එකක් කරන්නේ කොහොමද කියලා. GSA GSM කියන්නේ GSM කියන්නේ ගණකමනේ අහලා තියෙන්නේ 190 190 තමයි t-shirt වලට හොඳමරෙද්ද හරි 160 Only for the T-shirt because other material you have to take all cotton. Okay, this T-shirt material should be full cotton. That will come very good and nice color. It's other ways it doesn't come out with the polyester. Okay, make in mind.
then gown material එක කරන්න යන්නේ ඔයාලට වෙළඳ පොලේ දැන් ගොඩක් page වල තියෙනවනේ ඔය 3000ට 4000ට 5000ට 6000ට ඒ වගේ gown එකක් කරගන්න පුළුවන් කොහොමද කියලා තමයි දැන් මේ සර් ඔයාලට පෙන්වන්න යන්නේ දැන් ගොඩක් මාකට් එක තියෙන ඔය gown වලින් sarees වගේ ඒවටනේ දැන් ඔයාලා මෙහෙ wax කරන විදිහ හරියට පුරුදු වුණොත් gown වලට sarees shirt එකකට කියලා ඔයාලගේ තමයි idea එක ඒක අදාළ නැහැ ඒ විදිය විදියක් ඉටි කරන විදියක් වෙනස් වෙන්නේ ඒ design එක පමණයි වෙනස් වෙන්නේ දැන් බලමු අපි අපි ඩයි කරන විදිය පෙන්නනවා අනිවාර්යෙන් අපි මේ wax කරන ටික කරගෙන ඉමු අනිවාර්යම සොය වෙන්න කඩාගෙන තියෙන්නේ ගවුම උස වගේ දෙගුණයක් ඒ කියන්නේ ඉස්සරහ පළුව පිටිපස්ස පළුව කියන දෙකම තමයි සොය එකපාර අරගෙන දැන් ඔය සර් ලයින් එකක් ඔය ඇඟිල්ලෙන් අඳින්නේ ඒ තමයි වෙද්ද වෙන වෙන දැන් ඒ කියන්නේ උතන තමයි පළු දෙක වෙන්නේ ඔන්නේ අතර තුර හොවාල අපේ ඉටිපාජනේ රත් වෙවි කියනවා තමයි මොකද ඉටිපාජනේ ළමයි නිවන්නේපා මේ නිවන්න එකයි කිව්ව දැන් ඉටි හයි වුණොත් අපිට අඳ ගන්න බැරි වෙනවානේ ඉටි මොඩක් හරි හයි වෙන්න ගත්තොත් අපිට අඳ ගන්න බැරි වෙනවා මේ හින්දා රාවට මේ ඉතේ ගින්දර තියෙන්න ඕන ගම් රෙදි වලට ෆුල් කොටන ඕනම දෙයක් ගන්න පුළුවන් අපි මේ දැන් නම් පාවිච්චි කරන්නේ බ්ලූ ලයින් කියන රෙද්ද මේ රෙද්ද ගොඩාක් සුදුසුයි ගම් වලට ඒක මේ හැබැයි මිලෙන් අධික ගම් රෙදි වලට දැන් ඔය ඔය කරන්නේ පින් බහ ගන්නවානේ ඔය ගම් ඇදලා ගම් රෙද්ද ඇදලා අර පින් දහ ගන්නවා නැත්නම් අපිට අඳ ගන්න බැරි වෙනවානේ ගවුම් දෙක මුට ඇදලා තියෙනවා මේ මිස්. ඔව් මේ ෆ්‍රේම් එකේ මෙහෙම දෙපැත්තට හොඳට ඇදලා ලොකයි හෙන්න නැති වෙන රබාන වගේ හොඳට තියෙන පින්ස් ගන්න එතකොට තමයි අපේ ඩිසයින් එක කරන්න පාසු. මේ රෙද්ද අනිවාර්යයෙන්ම රබාන වගේ ඇදලා තියෙනවා. ගොඩක් කට්ටිය කරන්න දන්නම නිකන් ඔහෙ දහන මොනව බෑ. රෙද්ද ලස්සනට රබාන වගේ ඇදලා තිබුණා වැඩේ කරන්න ලස්සන. පුළුවන්. हरी මෙහෙම හරි පෙන්වන්නේ අපි විතරයි. හරි අපේ අපි ක්ලාස් එකක් කරනවා තමයි. ඒ ක්ලාස් එකේදී මීට වැඩි ගැඹුරට හැමදේම කියලා දෙනවා තමයි. ඔයාලා දහම් වලට කතා කරනවා ආයෙමවා මම කරන්නේ. ඉතින් ළමයි මේ නොමිලේ ක්ලාස් එකේ ළමයි ඔයගොල්ලෝ තේරුම් ගන්නකෝ කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ අපිට. දැන් පය හතරකින්. හරි ඒ හින්දා තමයි මේ ඒ ගොඩක් දේවල් නොකියන්න වෙලා තියෙන්නේ. මොකද අපේ ක්ලාස් එකේදී අපි ඔක්කොම කියනවා. ඒක වෙනම කතාවක්. अशोक गाउन वेदे सामान्य मीटर तुनाक वगे तमें आपी तिसाय पालन आरगेने तीयेन्ने हुंदे ओगल ओगल प्रश्न आप कहाँ ना मिस उत्तर देगी एक बार उन्हें जान सही आने जान हलु लस्सन डिजाइन यार कराने में तो गाउन वेदा कोमो तो मटेरियल क्या ने वेदे किये ना दे हुंदे गाउन मटेरियल क्या ने गाउन वेदे किये ना दे श्यानी थैंक यू सो मच Shyam, what is it? Hello, Malasana. English Vidyalaya. Thank you a lot. You people are doing great job. Keep it up. Hope to join with you. Thank you, Shahani. Amazing. Hi, sir. What are you doing? 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 What are ඉස්සෝ පැන්සල් එකක් පෑන් එකක් නැහැ ළමයි මේ දෙන්නේ මොකද මේ ඉස්සෝ පැන්සල් එකක් පෑන් එකක් නැහැ මේ දෙන්නේ අපේ පාසල පාසලෙන් අපි ගියා දෙනවා පිහන් තමයි මේ පින්ස් ගෝවින් පින්ස් කියන එක ඔයාලට බුක් ෂොප් වල ගන්න තියෙනවා ඒකම වෙනද මිස් වන්දල් මේ දෙන්නේ ළමයි මේකෙදී මොකද උදන්නේ නැහැ යන්නේ මේක ඔක ගන්නවද මේ ගෝවින් පින්
सुधुपाट में अरे मैं यहाँ चूटी तौपी तीन दाने एक आदिशी बिंग तक लेना मेकना नहीं विशाल प्रमाण एक मोस्टर एक ඔය විදිහටම අනිත් රෙද්ද ගහන්න බෑ බෑ කියලා නෝ කියන්නේ ඒ කියන්නේ හරියට පොඩ්ඩ පොඩ්ඩ මිලිමීටර ගණන් සෙන්ටිමීටර ගණන් වෙනස් වෙනවා ඔව් ඔව් ස්ක්‍රීන් ප්‍රින්ටින් වලදී නම් අපිට එකම දේ 1000 මේක අති තනික හස්ත කර්මාන්තයක් නේ මේක අතින් කරන දේ පුංචි පුංචි වෙනස්කම් වෙනවා ඒක තමයි ආර්ට් එක ඔව් ඒක හිතන්න ආර්ට් එකක් කියලා සුදර්ශනි ශිරෝමි කුමාරි ඔයාලට ගොඩක් ස්තුති අපි වගේ කරලා තියෙනවා ගොඩක් ස්තුති सुदर्शन जनश्री जनश्री හද ඔයා මේ රෙකමෙන්ඩ් කරලා තියෙන කඩේ ගොඩක් හොඳයි බතික් මෙදි වලට බතික් කරන්න ගන්න මෙදි වලට ඔව් ළමයි ඔයගොල්ලන්ට අපි කොළඹ තියෙන කඩවල් පිටපලාත් වල තියෙන කඩවල් මේ ඔක්කොම අපි දැනුවත් කිරීම ක්ලාස් එකේදී කරනවා ළමයි මොකද කොයින් කරන්නේ මේ අපේ වෙදි පිළිබඳ දැනුවත් පාඩමක් තියෙනවා නේ මේ ඔව් සාරි වල ගන්න දෙන්න ගවුම් වල ගන්න දෙන්න ෂොට් වල හැම දේම කියලා දෙනවා හැම එයා අනික කපාගන්න දෙන්න කියලා දෙනවා ලුන්ජිය සාරිය ෂර්ට් එක ගවුම් වෙද්ද හැම දේම කොහොම වුණත් විදි ප්‍රමාණය යනවද ඒවත් කියලා දෙනවා මොකද එයාලා ඔයාලා සමහර කට්ටිය දන්නේ නෑනේ ඒවත් කඩන විදිය මොන කඩන විදිය කියලා දෙනවා ස්ක්‍රීන් පිටින් චවිදු ලක්මාල් බඩු තියෙනවා පේනවා කියලා දෙනවද කියලා ඒවට වෙනම ක්ලාස් එකක් අපේ උප්පල සර් කරනවානේ लंका හරි ඉතින් සිග්නල් අද කොහොමද බ්‍රෝ අපිත් මේ බයෙන් හිටියේ මේ අපිට කරගන්න බැරි වෙයිද කියලා මොන වෙලාවට අද පොඩ්ඩක් වහින්නේ චුට්ටක් වොලියුම් අඩු කරගන්න ඩිග සද්ද වෙන කට්ටියනේ කොහොමත් මේ මිස්කේ කතාහඬ පොඩ්ඩක් වැඩි තමයි චුට්ටක් ඉතින් හයියෙන් කියන්න ඕන මොකද පැහැදිලි නැති වුණොත් අපි කරන දේ ඔයාලටත් වැඩක් නැති වෙනවා අපටත් වැඩක් නැති වෙනවා අපි මෙච්චර කෑගහනනේ ඒක ඔව් ඔයාලා අපිට මැසේජ් ගොඩක් එනවා සමහර වෙලාවට අනේ ක්ලියර් නෑ ඉක්කෝ පැහැදිලි නෑ තමයි සර් ප්ලාස්ටික් පොඩි කප්පේකුත් අතේ තියාගෙන ඉන්නේ දැන් ඔබ ෆනල් එකේ සමහරක් වෙලාවට ඉටි වැක්කෙරෙන්න පුළුවන් නිකන් ඔබ උස්සගෙන වෙලාවට බින්දුවක් වගේ අනිවාර්යෙන් වැක්කෙරෙන්න පුළුවන් දැන් සර් කරන්නේ ඇඳ ගමන් ඩක් ගාලා යන්නේ ඒක ඇඳකට අරකින් තියා ගන්නවා එතකොට ඒ වැටෙන බින්දුව කොහොමද මේකටනේ ඔයාලට ඒක පාවිච්චියට ගන්නත් පුළුවන් දෙද්ද වැටෙන එකක් නැවතිනු දෙද්ද වැටෙනකොට තමයි සර් ඒ වාදනේ අල්ලගෙන ඉන්නේ වාදනේ වැටිච්ච ඉටි ටික ආය යන වාදනයක දාන්නත් පුළුවන් නේ चुट्टा
කොහොමද කියන්නේ අර ෆේඩ් වෙච්ච කලර් එක ඔය ඩල් කලර් එකක් වගේ තමයි එන්නේ අහර්ෂි මේ රෙද්දට නූලක් පටලවලා අර අපි ෆ්‍රේම් එකට ගහලා තියෙන්නේ ෆ්‍රේම් එක රෙද්දට වැඩිය ලොකුයිනේ දැන් සර් කිව්වා මේක රබානක් වගේ ඇදිලා තියෙන්න ඕන කියලා ඒකයි අතුරු පට්ටකට ඒක රෙද්දට ගහලා ඔන්න බලන්නකෝ ඒක පටියක් ගැට ගහලා ෆ්‍රේම් එකට ඇදලා පොඩක් පින්ච් එකක් ගහලා තියෙනවා මම ඒක කරලා තියෙන්නේ රෙද්දේ පේපිකට වැඩි රෙද්ද පොඩි නිසා රෙද්ද ඇද ගන්න ඕන නේ වගේ අයිඩියා එකක් චුට්ට පාවිච්චි කරලා තියෙන්නේ රෙද්ද හොඳට ඇද ගන්න ඕන නිසා සර් දැන් වන් කලර් ඩිසයින් එකක් කරන්නේ වන් කලර් ගවුම් වෙද්දක් ඒක නිසා එයා ලස්සනට ඒක පිරින්න කර ගන්නවා වන් කලර් එකක් කරද්දී ඔය පොඩි ඩිසයින් එකක් නලක් දෙකකට වැඩිය ලස්සනට පිරින්න කරගත්තාම ඒක ගොඩාක් වටිනවා මෙන්න මේ වගේ චිත්‍ර මිස් ඕල් කර ඉන්ටර්නෙට් එකේ ගන්න පුළුවන් සිංහල සැරසිලි කියලා ටයිප් කරන්න අපි හිතමු දැන් අපි Google Chrome එකට ගිහිල්ලා Chrome එකේ දැන් අපි අර සර්ච් කරනවා නේ සර්ච් කරනකොට සිංහල සැරසිලි කියලා ඉංග්‍රීසි වලින් ටයිප් කරනවා එතකොට එනවා පරණ ඔය වගේ ලස්සන ආට් එක දැන් සර් නම් මේ කොපි කරලා නෙමෙයි සර් නම් මේ එයාගේ අර අතේ තියෙන નિસર્ග හැකියාවෙන් මේ කරන්නේ එයා චිත්‍ර ශිල්පියෙක් නේ හරි ඒක නේද අපි ඔබ කරොත් නම් අනිවාර්යයෙන්ම මම කරනකොට කරන්නේ මිස් අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් එකෙන් තමයි ගන්න චිත්‍ර සර් හිත හිත කරන්නේ ෆනල් එකට ඉකියරක් ගිල්ල රෙද්දට ෆනල් එක තියෙනකොට තමයි එයා ඩිසයින් එක කරන්නේ එහෙම නම් මේකම කරනවා කියලා එයා හිතන්නේ දැන් ඔතන දැන් අපේ පඩු ළමයි ඉන්නවනේ මිස් දැන් පඩු ළමයි සමහරක් ගන්න අපිට බයිනවත් ඇති නේද අපේ ක්ලාස් එකට ක්ලාස් එක කරන වගේ ලස්සන ඒවා දැන් කරන්නේ කියලා අපි ක්ලාස් එකේදී ඔය වගේ ලස්සන ඩිසයින් ගොඩාක් අපි කරලා දෙන්නවා. කරන්දා ඉටි ගොඩාක් අස්සේ වුණාම තමයි එහෙම ඩිසයින් එක අදිද්දී පැනල් එකෙන් මේ ගලාගෙන වැඩිපුර විසිරලා යන්නේ හොදි. චිත්‍රයෙන් ඉන්න හැකියාවක් තියෙන්න ඕන කියලා නෑ බතික් වලට හොදි බති. මේ ඒක වාට ඒක කොලේකට අරගෙන රෙද්දට හාවත් වලින් කොපි කරලා ඒක උඩ කරගන්න පුළුවන් සර් සර් වගේ තත්ත්වයට එන්න ළමයි අපිට කාලයක් යාරනේ ඒක මෙච්චර ඉඳන් එපා සර් කිදරන්ට අපිට එන්න බෑ දැන් මට ඕක උත්මල සර් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා මොස්තරේ ඕගල්ලි රෙද්ද ගාම ස්ක්‍රීන් එකකින් වැක්ස් එක පින් කරන්න ක්‍රමයක් නැද්ද ළමයි ස්ක්‍රීන් ප්‍රින්ටින් ගැන අහන්න මම කියන්නම් ඒකෙදි තීන්ත වර්ග අපි කිහිපයක් පාවිච්චි කරලා රෙදි ප්‍රින්ට් කරන්න රබර් තීන්තයි බයින්ඩර් තීන්තයි කියලා ළමයි මේ ඒවා කොයි වෙලාවක වේලෙන්නේ ස්ක්‍රීන් එකේදී අපිට ඒක කැලි 1000 2000 එක දිගට ගහගෙන යන්න පුළුවන් ළමයි ස්ක්‍රීන් එකේදී තීන්ත වේලෙන්නේ නැහැ හරි මේ මම ඔන්න ඉස්සරහට ස්ක්‍රීන් බින්දි නොමිලේ දවසක් කරනවා මෙන්න මේ අගසර කරනවා වගේම දවසක් මම ඉස්සරහට කරනවා ඒක තමයි මම ඔයගලන්ට කිව්වේ මගේ YouTube line එක subscribe කරන්නයි කියලා channel එක. එතකොට ඒකත් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ ඒකෙදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 1000ක් වුණත් ගන්න පුළුවන් තීන්ත වේලෙන්නේ නැතුව. හැබැයි ළමයි මේ ඉටි එක ශනිකව වේලෙනවා. මේ ස්ක්‍රීන් වලින් කරන්න බෑ. මේ වටිනාකම තියෙන්නේ ඒකනේ මේවා කිලින්ම අතිම්මනේ කරන්න ඕනේ. අතිම් කරන දේ වටිනාකම වැඩි. හරි? දැන් අපි සාමාන්‍ය රුපියල් 50ක් වෙන මේ ස්ක්‍රීන් එකෙන් print කරන එකක් ඔක බතික් වල යනකොට ලොකු ගාණක් එනවා. ඒක තමයි බතික් මාකට් එක කියන්නේ. right? ස්ක්‍රීන් වලින් කරන්න බෑ මේ ඉටි වැඩේ මල්ලි. මොකද ඉටි එක වේලනවා ඉක්මනට. එකක් ගහලා උස්සනකොට මේ ස්ක්‍රීන් එක කුමාරි. සාපර මේ ඕ නංගි කුමාරි මේ ස්ක්‍රීන් වලින් කරන්න බෑ කුමාරි. හරි? මොකද එක එකක් print කරලා ස්ක්‍රීන් එක උස්සනකොටම ඉටි ටික මේ ගල් වෙනවා ස්ක්‍රීන් එකේ. best of art ප්‍රමීෂා සොනාලි වලට ගොඩක් ස්තුතියි අපි වගේ කරනවට කිලිනි ගොඩක් ස්තුතියි සර් ඩිසයින් එක හරිම ලස්සනයි පට්ටයි ලස්සනයි කියලා කියනවා සර්ටි වැඩිදී කොහොමද පට්ටයි මිස්ගේ වොයිස් එක ලස්සනයි කියලා දාලා දෙනවා අර කෙනෙක් කෑ ගන්න පා කියලා දාන්නේ ගොඩක් ස්තුතියි වාට මම මේ පොඩක් කෑ ගන්න කියන වාට පැහැදිලිවම ඇහෙන්න ඕනේ ළමයි ඕනනම් මිස්ගේ හින්දි සින්දුවක් අහන්නත් පුළුවන් දැන් බෑ ඔයාලට පාස් එක පාඩු වෙනවා සරන් තනා භාවිතා කරන්නේ 52 උස මීටර් දෙකක් ගන්න ඔයාලා මොකද ඩයි කරද්දී පොඩි ප්‍රමාණයක් කොට වෙන නිසා මීටර් දෙකක් තමයි හරිම ප්‍රමාණය 52 උස
ඕනම කොටන රිද්දක් ඔයාලට ගන්න පුළුවන් ඝනකම තියෙන ගොඩක් අර ඔයිල් වගේ දේවල් ගන්න එපා ඒක ගොඩක්ම තුනින් ඉන්නේ සර්ගේ හංසය ගොඩක් ලස්සනයි කියලා දාලා තිනවා ගොඩක් ස්තුතියි සර් මේ ඔයාලට මේ ෆ්‍රී ක්ලාස් එකේදී මෙච්චර මේ අමාරු ඩිසයින් එකක් කරලා පෙන්නන්න කොහොමද මේ වැක්ස් කෙරෙන්නේ කියලා පෙන්නන්නම් තා නැත්නම් ඔය මල් දෙක තුනක් ඇඳලා අපිට ඩයි එකක් දාන්න පුළුවන් නේ එහෙම කරන්නත් ඔයාලට අයිඩියා එකක් ගන්න ඕන නිසා ලක්ෂිකා ගොඩක් ස්තුතියි ඔයාට විලක්ෂිකා ඔයාට ගොඩක් ස්තුතියි මේ අපට ගොඩක් ස්තුති කරලත් එවල තිනා අප අගය කරලා තිනව ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්න කියලා ක්ලාස් එක අවසන් වෙනකම්ම කවුරු මේකට කන්ටිනියු කරන්න බලාගෙන ඉන්න මොකද මේ අවසන් වෙනකොට තමයි අර ගොඩක් හොඳ හොඳ දේවල් එළිවෙල ගාමඩ කියනවා වගේ නේද කොල්ලස ගොඩක් හොඳ හොඳ දේවල් එන්නේ එළිවෙල ගාමින්න ඕනේ තව පැටි කහවක් කියනවා තව ටික අසම දේවල් ඉදිරිපත් කරනවා එළිවෙල ගාමඩ ඔයගොල්ලෝ හොඳ දෙයියනේ ඔව් මේ එළිවෙන්න කලිනුත් ඉඳාගෙන ඉඳ දන්නේ නේ හොඳේ මේ නිදමතයි කියලා යන්නේපා ඔයාලා චොඩක් කන්ටිනියු වෙලා මේක බලන් ඉන්න මොකද ඔයාලට මේ ඩයි එක දාලා අපි වැක්ස් එක අයින් කරාට පස්සේ තමයි මේක ගොඩක්ම දේවල් මේ තේරෙන්නේ නේ ආ මේක තමයි මති කියන්නේ ඔය චිච්ච අඳිනකොට ළමයි ඔයගොල්ලෝ ඇස් කෙඩිති කුඩ යනවා නම් ඔන්න බලන්නකොට ඩයි කරලා හිටියවට පස්සේ ඇස් කෙඩිති කොහෙයිද දන්නේ අපිට පුළුවන් ද හංසයේ කටට සීන මලක් දාන්න කියලා තියෙනවා ආ සීන මලක් දාලා මේ මේ මෙහෙමයි දැන් එක එක මල් එල්ලන්න බෑ හොඳේ දැන් ඔය කම්පියුටර් වල එන්නේ චිත්‍ර අඳිනවා කියන්නේ මේ ඩිලීට් කරන්න බෑ දැන් ඕකෝ දැන් මේ දැන් එල්ලපු මල් එල්ලුවම තමයි කඩ වෙනදාගේ තමයි වැක්ස් කියන එක එහෙම අයින් කරන්න බෑ ඔයාලගේ අතින් මිස්ටේක් එකක් වුණොත් ඔයාලා දැන කරන්න ඕනේ ඒක ඩිසයින් එකකට පරිවර්තනය කරගන්න හොඳේ මකරෙන් මකන්න ඒ වගේ බෑ හොඳේ මේ මකන්න බෑ වැක්ස් එක පොඩි බින්දුවක් වැටුණොත් අපිට වෙනමම තැනක ඒක අයින් කරගත්තට මේ වගේ ඩිසයින් එකක් අයින් කරන්න බෑ अशोक दिनुली मलीशा ऑल द गुडा की स्तुति अनुशिका गुडा की स्तुति लमाईया लमाई ओगोल्लो अंतिम වෙනකම් ඉන්න අන්තිම තත්පර වෙනකම් ඉන්න සර් අන්තිමටම දේවල් ටිකක් ඔයගොල්ලෝ කියාවි හරි බතික් සම්බන්ධව ක්ලාස් එක මේ ඔක්කොම ඩයි කරලා ඉටි යවලා අන්තිමටම සර් කතා කරනවා කතා කරලා ඔයගොල්ලෝ වැදගත් දේවල් ටිකක් කියාවි හරි අමෝෂා සාරි එකක උස අනිවාර්යෙන්ම අඟල් 45 වත් උස තියෙන්න ඕන 45 උස තියෙන්න ඕන අනිවාර්යෙන්ම අර පොඩක් කොට වුණොත් ඒක සාරිය ඇඳහම කැතයි නේ 45 උස තමයි ගොඩක්ම හොඳ ප්‍රදීප් වැක්ස් එක මෙහෙම ඩිසයින් එකක් ඇඳද්දොත් එහෙම අයින් කරන්න බෑ හොඳේ වැක්ස් අයින් කරන්නේ උණු වතුරෙන් තම්බලනේ චූටි බින්දුවක් වගේ වැටෙනොතින් අපි චුට්ටක් එක ඇල් වතුර චුට්ටක් දාලා පොඩි කරලා වගේ උණු වතුර චුට්ටක් දාලා වගේ යවන්න පුළුවන් හැබැයි මේ වගේ ලොකු ඩිසයින් එකක් එහෙම යවන්න බෑ ඒක මතක තියාගන්න ශාම්ලි ඔයාගේ රික්වෙස්ට් එකට ගොඩාක් ස්තුති මේ උප්පල සර්ගේ බොරු මට සිංදු කියන්න බෑ අයියා කිව්වද කවද කියන්නේ एक में मामा ऐड करा दे एक में रेडियो के भी रसिका वाट बड़ा की स्तुति मैं आप वागे कर लेती है ना वा वूल में भी डाई कराना पुलवान तक ये ला आहाल थी है ना एक पॉलिएस्टर डाई के बातिक विधियों तो नहीं होंगे पॉलिएस्टर डाई के तमा एक तो दाना थी है ने ඩයි දානක් තියන් එක කියලා දෙනවා අපි මේ වැක්ස් එකේ වුණ ගමන් ඩයි තමයි කරන්නේ සිහාණි ගොඩක් ස්තුතියි ඔයා අපි වගේ කරාට සර්ලා දෙන්නට ගොඩක් ස්තුති කරලා තිනවා අපි ඇත්තටම මේ ක්ලාස් එක ඔයාලට කරේ මේ ඔයාලා වගේ බතික් දන්නේ නැති කට්ටියට ඉස්සෙල්ලාම මොකද්ද මේ බතික් කියලා කියන්නේ කියලා අයිඩියා එකක් ගන්න ඕන නිසා අනික මිස් අපි මේ මෙතන හයි සිල් එක කියලා අපි කියන්නේ අපේ ක්ලාස් එකට එන්නේ ඔය හිතුවේ හයි සිල් දෙන්න කියන්නේ කැමති කෙනෙක් පමණ ඔව් කැමති කෙනෙක් විතරයි නොදන්න අයට දැනගැනීමට ටිකක් දන්න අයට තව ටිකක් Tamange දැනුම
වැඩි කර ගැනීමට තමයි අපි මේක කරන්නේ. අපේ ක්ලාස් එකේ ඉන්න ළමයින්ට අපි වෙනම කරන එක වෙනම කතාවක්. නමුත් මේ අපි මේක කරන්නේ ඕගොල්ලන්ට අපි කියන්න එන්නමයි කියලා. හොඳයි. අපි ඒක ඒක ඔයගොල්ලෝ හිතන්න එපා. දැන් බලන්න ටිකක් ගන්න කෙනෙක්ට මේ කරන ටික හොඳටම හොඳයි කි. නොදන්නම කෙනෙක්ට ක්ලාස් එකට ආවම නැතත් බති කියන්නේ මේ දේ නේද කියලා අයිඩියා එකකුත් එනවනේ. අට්ලිස් පහ ඩවුන් වෙදි තියෙනවා අනිවාර්යයෙන්ම. ඔයාලට මේ ක්ලාස් එක කරන්නේ මේ ඔය දන්න ටිකක් වෙන මේ දැන් උපල සර් කිව්වාගේ ගොඩක් ඔයාල දන්න හෝ නොදන්න ඉන්න කට්ටිය හැම කෙනාගේම මේ මති කියන දේ ඔයාලට සාර්ථකව කියලා දෙන්න තමයි හොනේ. ඒකනේ අපි දැන් පළවෙනියට මේ ෆ්‍රී ක්ලාස් එකකුත් කරන්නේ අන්නේ ඒකේ අරිතාවක් විදියටනේ. අපි මාතර තමයි මේ අපි දකුණ කැරවලේ කියන්නේ. ටී-ෂර්ට් ටයිඩයි කරාදි රියැක්ටිව් ඩයි එක සාර්ථක නෑ කියලා කියන්න බෑ. ඒ අපි කියන්න ඕන. ඔව් සාර්ථක වෙන විදිය අපි කියලා දෙන්න ගන්නවා. ඒකට තමයි දැන් ඔය සර් දැන් ඔය සද්ද නැතුව ඇම්බෙට දැන් ක්ලාස් එකේ ලොකු දෙයක් කරන්නේ සර් තමයි නේ. මම බොහෝ දුරට ඩිසයින් එක කරනවා කතා කරන්නේ නෑ. ඉතින් අද මම කතා කරන්න වෙන්නේ නැහැ නේ. අද මම කතා කරනවා ක්ලාස් එකේ මේ වහන අතට සමාන ප්‍රවෘත්ති කරලා කතා කරනවා ක්ලාස් එකේ. ඔය මේ ගහලා තියෙන්නේ drawing pins කියන එක. bookshop වලින් ඔයාලට ගන්න පුළුවන්. හොඳයි. අපේ මේ ක්ලාස් එකේ දිරිය ගොවි අනිමාලි ඇඩ් වෙලා තියෙනවා මේ උප්පලක මනුස්ස. එයා කියනවා මේ එදා පාටි එකේට මේ සින්දු කියන්නේ නැතිලු. उत्तरे सार्थक ඔව් ගයිඩි කොටු කියන්නේ පොප්ලින් කියන්නේ ඔක්කොම එකයි 36 පළල ගොඩක් රෙදි තියෙනවා ඔය බ්ලූ ලයිට් රෙද්ද වුණත් පොප්ලින් රෙද්ද වුණත් 36 පළල තමයි එන්නේ ඒවට ඒව ඔයාලට ගම් පිටි වලට පාවිච්චි කරන්න පුළුවන් දැන් නැන්ද ඇති වැක්ස් රුහු කරන විදිය කරලා බලන්නලු ඉස්සලා ඩයි කරගන්න එපයි අපි හුදු බියුටිෆුල් නේචර් කියලා තමයි තියෙන්නේ මේකෙන් අපි දැන් වැක්ස් කරලා ඉවර වෙන්නේ යන්නේ ඒක ඩයි කරලා තමයි වැක්ස් අයින් කරන විදිය කියලා දෙන්නේ අපි මාතර මේ මාලිම්බඩ විරාශ ඇඩ්වර්ටයිසින් කියන ආයතනයේ තමයි මේ වැඩේ කරන්නේ ප්‍රදීප් ඔයාට ගොඩක් ස්තුතියි අපි වගේ කරාට ඕ ශානිකා පොප්ලින් දෙවි කියන්නේ කොටු කියන එක තමයි ඔයාට යූස් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි තාම 9ට වෙලා 9 වෙලත් නැහැ හරි දැන් අපිට ගොඩක් වෙලා තියෙනවා නම් මම උදේ ඉගෙන ගියේ පැය 4ක් විතර අපිත් එක අදවස ගත කරන්න ඕනේ හොඳයි ඕගොල්ලන්ට මේක අලුත් අත්දැකීමක් ලස්සන අත්දැකීමක් එක්ක සමහරු කලින් දැකලම නැති දෙයක් සමහරු දැක්කත් මේ වගේ දෙයක් නොදකපු අය ඉන්න පුළුවන් හරි අද මේක සම්පූර්ණයෙන්ම මේ ඩයි කරගන්න පොඩ්ඩක් මේ වැක්ස් කරගන්න ටිකක් වෙලා ඉඳින්න සර්ට ඉගෙනවයි කියන්නේ වැක්ස් කරන්න ඕගොල්ලෝ තව තව ලස්සන දේවල් දැකීම හම්බ වෙනවා හම්බ වෙනවා ඊට පස්සේ සර් ලස්සනට මේක ඩයි කරાવી
सर डाय लास्ट में डायगर डाल पेन्ना गिटे पास से एटीट के आवाज़ ने दिया हरियों तक गिरा देगी हरी ने उपकमर सर हरियों तक गिरा देना हमारे उसी दिया खानदान ने नया ये मने लास्ट में डाउगा था मुंदर तक पेन पेन्ना ने माँ वीडियो वाला नंगो रेडी वाला ही नहीं बड़ा मतलब क गाँव में तो टेट किस्सा है पहले लापी मीटर तूना था मैं गोड़ा दूर टा गाने एक ओना एक ऐसा गोड़ा मार्ग के निकट में सामान मार्ग के निकट उन्हें एर दिखे माने गोड़ा ऐसी ऐसे बात महा गाने मामा है बात प्रश्न गोड़ा मुद्दे देने वाले लोग गाने स्तुति कर लेती है ना मामा गोड़ा दूर टा में लैपटॉप के लांगा में इन दिनों वाला के हम प्रश्न के तो मुद्दे देने माँ क्या मतलब है वाला के प्रश्न मगर इन्हें मुकदर वाला मुद्दा न दे अपने यहाँ भी इन्हें सब माँ गोड़ा दूर टा क्या मतलब वाला के ने प्रश्न वाले उत्तर देने ये अतः पास होना ना अतः ना वाला आपको मटे प्रश्न यहाँ बुक कराना मतलब एक नाम यार ना मैं हाईसी का गाना कर उत्तर देने वाला था अदलान सारी अक्षराणी ने शानिका मुकुद आपट वेलावा मांदी मैं वैक्स करने भी दिया उनके तमाई सारी अक्षराणी है बे कोटिसिंग कर सो वाले का करण नॉन बातिक गुरु की है ना यूट्यूब बातिक गुरु मिनिस्टर की है ना यूट्यूब चैनल लेके सारी आप वैक्स करने भी दिया तीन ना हाँ सारी आप करने भी दिया तीन ना वाले का बातिक गुरु मिनिस्टर के लाने वाले इंगहान ने मुकद्दर तब मैंने एक आउटिंग एक का रिसर्च में ने बातिक गुरु मिनिस्टर के लाने आउटिंग आने वाले मोहाल तक बातिक गुरु इधर आए हो समझ इंडिया आए करते हैं ओ बातिक गुरु ने बातिक गुरु मिनिस्टर के लाने टाइप करने का मतलब ओ ये सारी लक्षण करने डाल दिया संजीवनी आठ गुड़ाक स्तुति अपने गुड़ाक दीर्घात माला अपने सुबह पाकला उपलब्ध सर्टा दूसरा नहीं किया ला ये वाले तीनों आपे संजीवनी आपे क्लास से के लामे नेलो नेलुक्षिका वैक्स कराती वैरे दोनों दिन वाले गुड़ाक लोकु दया क वैरे दोनों दिन एक का रूमू कराना बहन हो गए वाले एक का डिजाइन ने एक का परिवर्तन ने करा पौड़ा पेड़ रोटी और ते एक आइक गरमाना पुलवा उन्नतरो अल्वतरो दाल चुटक पड़ी कर ला नेतुआ नेता उन्नतरे आइ होंगे तो मैं वॉश कर लेता मैं रेड आइक गरमाने लेने पड़ी कोटा सपना यह मैं आइक गरमाने बे मैं तुम्हें आटा बुड़ा किस तूती चामिला चामिदू और तो गुड़ा किस चूती बातिक कराने गुड़ा काश आवा कहती हूँ ना कि लब चामिले डाल दी है ना चामाली और तो गुड़ा किस चूती सर बैंक में मैं दुने वैक्स कर अगर ना दापु एवं होने मतलब विस्किल डाल दी है ना वैक्स कर दापी टेरेपिन वैक्स नीटी ओसिट किए ना देवाल था मैं आपे पाविच कला हादला थी ये ने अनुपात या ना आपे किए लगूंगी नहीं था आपे बैग ऑन ना डिजाइन ने का कर लो थी ये ने बड़ा खट्टी आपे ना हालत ही बोले बैकग्राउंड ने का वहाँ का ने को हम इधर सुनते थे एक याने बड़ा खट्टी अंगे एक डाइये का वादी ना मालू ए वगे में नॉलू ये आपे डैम टेन ना ඔහොමද ප්‍රමිතියටම බෑග්ග්‍රවුන්ඩ් එක වහගන්න කියලා සර් ඒ වැක්ස් කරපු ටික වටේ යන්නේ පින්සල් අපි පින්සලක් තමයි දැන් ඔන්න බලා ගන්න පුළුවන් පාවිච්චි කරන්නේ පින්සලේ තියෙන වැක්ස් ටික අපේ ඩිසයින් එක නොයන්න තමයි සර් වටේ චුට්ටක් ඕක ඇඳ ගන්න හොනේ මේ ඒක නිසා ඔයාලා දැන් චුට්ටක් මම මෙතනින් අයින් වෙනවා ඔයාලා ඊට දැන් ම ප්‍රශ්න යොමු කරති මට ඔක මැගරෙන්න පුළුවන් චුට්ටක් ඉස්සෙල්ලා ඉන්න මේක කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක වහගන්න හැටි කියලා පෙන්නන්න अरे वाला
මගේ මේ මේ අපේ ප්‍රී ක්ලාස් එක කරන්න ඉස්සෙල්ලා ගොඩක් කටට තිබ්බ ප්‍රශ්නයක් තමයි මම කෝල් කරලා අහුව සර් අනේ කොහොමද මේ වැක්ස් එක හරිනව කරගන්නේ කියලා හරිනේ ඔන්න බලන්නකෝ දැන් අපි ඔය පින්සලෙන් වැක්ස් එක කරන්න ඇති හරිනේ බලන්නකෝ පින්සලෙන් ඔන්න මිස් ඔය පින්සලක් භාවිතා කරලා තමයි මම අවුට්ලයින් කරපු ටිකේ ඉදික ගන්නනේ බලන්නකෝ අර දැන් බෝඩ් සරේ තමයි මිස් කෑවේ පළවෙනි ටික දාලා ඉවර වෙන ගමන් අර ටික නිවෙන්න ඉස්සෙල්ලා ආයි පින්සලෙන් ගෑවා හරිනේ අන්න එකනේ මුල ටික දාලා ඉවරන ගමන්ම ආයි මුල ටික කරනවා මුල ටිකේ සාමාන්‍ය ගානට කරගෙන ගියාම එතන මෙච්චරයි ආයි මේක නිවෙන්න පස්සේ ආයි ගාන්න යන්න බං කිසිම දෙන්නේ ඔන්න ඔක තමයි ඉටි කරන හරිම ක්‍රමය හරිනේ ඔක දෙසරයක් අපි කරන්න ඕන නැවන්නේ නෑනේ ඔක දෙසරයක් කරන්න ඕන නැහැ පනිසරෙන් ඉපත් ඉවරයි එරොණේ ඉටි කරන විදිය සයි ඉතින් මොකද ප්‍රශ්නේ තියෙන්නේ? ඉතින් ඒක මත සාමාන්‍ය අපිට සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ ප්‍රශ්නෙන් තමයි ඉතින් තියෙන්නේ ඕන. එකනේ එක පළක් නිවිලා ඊට පස්සේ ආයි ගන්න නැහැ. ටිකක් දාගෙන ගිහිල්ලා ඊට පස්සේ අන්නර ඉස්සෙල්ලා දාපු ටික නිවෙන්න ඉස්සෙල්ලා ආයි ගන්න ඕන. ආයි ඉදි ගන්න ඕන. නිවිලා ගාවත් නෑ වැඩේ. නිවිලා ගාවතින් වැඩක් නෑ. ඒක නිවෙන්න ඉස්සෙල්ලා බෝම් සරට ගා ගන්න ඕන. ඒරොණේ කරන්නේ නැති. කොයිසම් ඉරක් ඇදලා තියෙන්නේ ඉස්සරහ බලන ඊපස්සෙ බලන මාව වෙනදන්නේ. විශේෂ මම ඉරක් ඇදලා තියෙන්නේ ඉස්සරහ බලුවට ඊපස්සෙ බලුවට වෙන කර ගන්න ඕන නැතන. දැන් ඔබලගේ තංගින් නැතිනේ මේ ටිකක් මේ බෑග්ග්‍රවුන්ඩ් එක වහන්න ගොඩාක් වෙලා යයි කියලා. නෑ ඒක වලන්නේ නැහැ නැකනේ. මේ ඩිසයින් එකක් අපි දැන් අපිට ඩිසයින් එකක් හදන්න බෑ කියන්නකෝ. අපිට අපිට ෆ්‍රී හෑන්ඩ් හරියට හොම ඩිසයින් කරන්න බැරි නම් ඔයාලට ඕන තරම් පොත්වල චිත්‍ර ඩිසයින් තියෙනවා ඕන තරම් පොත්වල චිත්‍ර ඩිසයින් තියෙනවා හරිනේ ඒ ඒ ඩිසයින් එකක් කම්පියුටර් එකේ දුන්නාට පස්සේ එන්ලාජ් කරලා ගන්න පුළුවන් ඒ එන්ලාජ් කරලා අරගෙන ඒ ඒ ඒ ඩිසයින් එක අපි යටින් දියලා වෙද්ද උඩින් දියලා ඒක පෑනෙන් අඳින්න පුළුවන් පෑනකින් අඳ ට්‍රේස් කරගන්න පුළුවන් ඩිසයින් එකක් කොපි කරගන්න පුළුවන් ඉතින් එහෙම කරා ගත්තට පස්සේ අපිට ඒ ප්‍රශ්නේ ඉවරයි ලේසිම මහා ලොකු දෙයක් නෙමෙයි ඩිසයින් කරන්න තමයි කියන්නේ මම නම් බොහෝ දුරට අපේ වැඩපොලේ ෆ්‍රී හෑන්ඩ් තමයි කරන්නේ හේතුව තමයි පෑනෙන් ඇඳලා කරාම හැම ඩිසයින් එකක්ම එකම විදිහට වෙනවා අනිත් දේ තමයි එහෙම කරාම මුළු ජීවිත කාලෙම පෑනෙන් ඇඳින්නේ පුරුදු වෙන්නේ අපි අපේ ක්ලාස් වලනේ කිසිම කෙනෙකුට අපි ඒ දේ කරන්න දෙන්නේ නැහැ මම අපි නම් කියන්නේ අද ඩිසයින් 10ක් කරවතින් හෙට තව ඩිසයින් 10ක් කරන්න අලුත් දෙයක් කාගෙන්වත් දේවල් කොපි කරන්න එපා හරිනේ කිසිම කෙනෙක්ගේ කොපි අපේ ක්ලාස් වලන ළමයි එහෙම තමයි අලුත් දේවල් තමයි උත්තර මාතේ කරන්නේ කිසිම කෙනෙක් කොපි කරලා කරන්නේ නැහැ වැඩ අපේ ක්ලාස් එක කට්ටි දාලා ඉන්නවද නැද කිසිම කෙනෙක් කොපි කරලා කරන්නේ නැහැ හිතට එන දෙයක් ඒක ඩිසයින් අනුන්න දැන් මම මේ ඩිසයින් එක කරේ නිකම්ම හිතර ඩිසයින් එකක් ආවා ඒක නිකම්ම කළා මම ඉතින් ඕවා මහ ලොකුම දේවල් නෙවෙයිනේ සමහර වෙලාවට මම ක්ලාස් වලදී කරලා දෙනවා නිකන් ඉරි කැලලා දෙකයි අඳින්නේ ඉතින් ඒක බටික් වලට හරවලා ලස්සනම වෙන්නනවා අපේ ඉතින් මේ वाला मेरा ना मेरी टीशर्ट लगा मैं का रिएक्टिव वाली डाला दिया है मैं आलू टीशर्ट लगा मैं वही मार्च आने का हमारा पांचवा टीशर्ट है दे दिया है अब मैं का मैं रिएक्टिव वाली तो मैं डाला दिया है अबे ला मैं टीशर्ट का मैं रिएक्टिव तो मैं दिया है मार्च आने का हमारा टीशर्ट लगा भाई के अन्य भाई ने बात अरे वाला पैरों ने निश्वाहा දැක්කනේ වැඩේ කරා ආයි මේක ඉදියට නිවන පස්සේ ආයි දාන්නේ නැහැ අම්මේ නිවෙන්න අපි වාදනේ මාරු කරගන්න ඕනේ ඉටි මාරු කරගන්න ඕනේ අපි මේක ආයි ගන්න නැහැ අපි මේක ආයි ගන්නනේ කන පිටින් විතරයි අම්මේ අපි මේක ආයි ගන්නනේ කන පිටින් විතරයි හොඳ පිටින් ආයි ගන්න නැහැ මේ හොඳ පිටින් ආයි වලයි වැඩේ මේක බලන්න ඔයාලා ඩයි කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අම්මේ මේක ඩයි කරාට පස්සේ බලන්නකෝ පැක්ක නම් නම් තියෙද කියලා සෝ ඔකේ පිටිපස්ස බලන්න මොකද කරන්නේ? හරි කරමු කොහොමද කියන්නේ?
और ना अभी तक एक बिल्कुल से पालो निकाल दिया ना तो डायरेक्ट ना दूर नहीं डिजाइन ना करना पुरा डिजाइन ना करना पुरा तो आप ही निकाल दिया ना बैठी है सर मनोहर पूंछ डिजाइन ना करें मुझे इस तरह तरह का डिजाइन कराने आपना होता है बिल्कुल से तो नहीं तो हर टाइम ඔව් අපි යටපැත්ත කිටි ගන්න ඕන වාසනා මේ මම ඒක ගන්න හැටි පෙන්නන්නම් පින්සලෙන් ගාපු තැන් වල ගාපු නැති දැන් බලලා ගන්න ඕන ගොඩක් දුරට එහෙම ගන්න ගොඩාක් කියලා නෑ පොඩි පොඩි තැන් ටිකක් තමයි තියෙන්නේ फाइनल के गाने को तो केदारशन ने इतनी हाई गेन ने अनिवार्य में आ गई थी तो बड़ा दूर तक निकलनी था ऐसे में इतनी खबर आया था हाई गेन ने तो सर के फाइनल के वाले तो पेन में देती नहीं इतनी पोटा का हाई वाला आ जाने हैं ना वाले की इतनी बड़ा दूर तक निकलनी था तो मैं ये बात नहीं पिंसले इतनी हम बैठते ना तुलना आवश्यकता मैं बैठ कर मैं इतनी गाप हो गई एक अभी अब पिंसले सायं गानों वाके वो कहारी हाई हाई का तुलना आवश्यकता है अपने सामान्य विद्या के पर निदाह से ने वाला इतनी चिकन गाना है අපි අතපැත්තේ කිටි ගාන හැටි පෙන්නනවා ඉස්සෙල්ලා අපි කන පිට පළුවක් කරගන්න මේ කියන්නේ පිටිපස්ස පළුව කරගන්න ඕන මොකද රෙදි ගෑල අපි එක සැරේට ඉවර කරගත්තම අපිට පහසුයි ඊට පස්සේ මම කන පිට ගානට ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙනවා තමිල ඉටි නිමුණාම හට්ටියේ තියෙන ඉටි නිමුණාම ආයි කුමු කර ගන්න පුළුවන් නේද නෑ වැඩක් කරනවා නිකරම ඉතින් උඹ උඹල තියනවා නේද ඉටි එක ඉතේම තියා ගන්න අනිවාර්යෙන්ම ඔයාගේ වැඩේ ඉවර වෙනකම් කාර්මික පැත්තේ ගාන හැටි පෙන්නනවා ගොඩක් දෙනා එක අහලා තිනවා කඩ පිට පැත්තේ ගාන හැටි පෙන්නනවා මේ පිටිපස්සේ පළුව වැඩේ වුණාට පස්සේ ඉරේෂා මදුෂාණී වට ගොඩක් ස්තුතියි වාදන දෙකක් තිබුණ ඉටි කරද්දි මම ඒ එක වාදනේ තමයි ඉටි වාදනයකට දාලා ගත්තේ ඒක යට ඇලිච්ච ඉටි රෙදි කැලේට බේරේ කියන බයට තමයි මම වාදනයක් තියාගත්තේ ඔයාලා ඒකට වෙනම කෝපියක් වගේ දෙයක් තියාගන්න තවත් කෝපියකින් ඉටි අරගෙන ඒක ඇතුළට දාගන්න එතකොට ඔයාලගේ ඉටි ඒක රෙදි විහිරින්නේ නේ වගේ දේවල් ලොකුවට හිතන්න දෙයක් නෑ හොඳේ Thank you.
වැක්ස් කරන්න එහෙම හොඳ පින්සල් එහෙම වෙනවම දෙයක් නැහැ නේද සර්? හරිස් පින්සලගේ පින්සල කාම ඉස්සරහා. ඒක දැන් නැහැ නේද? මේ කම්පැනි අහලා දියන්නේ. දැන් ඉන්නේ නැති දැනට වෙලපොල මම පින්සල කරගන්නා. මොකක්ද හොඳට දැන් කරලා ඉස්සරහා. ඔය උඹ ඉන්නේ බාගෙන කටුන්න පින්සල දාලා තියන්නේ අපි. මොනින්ද මොනවද හොඳ හොඳ වර්ග එකක් ගන්න. अमिला नीलांगनी वाट गुड़ा की स्तुति मे अपट गुड़ा यहाँ पे महिला हिट क्लास के लामी गुड़ा नीलांगनी अपट हम गुड़ा सुपतल दालती है ना क्लास के गुड़ा मिलकर आने बह के लवाट गुड़ा की स्तुति एलुम वाट गुड़ा की स्तुति ओ मांगे दांगी इन्ने तारीं दिया अंदर में वैक्स बाती मेक में फोर कलर्स वाले वागे कर पु दिया मेके में सुदृढ़ पटांग आ रखे ना कहा फैमिली खालू डाला दिए ना वस सुदृढ़ का फोर कलर्स है ना में मेके कदान सिंह कराने दे है पाठ पाठ दापुनी सा आपी वेला ला रखे ना कराना हो ना पढ़े ना ये बार निर्मला मैं बड़ा कैसर हूँ मैं जो अभी मैं क्लासेस पढ़ाने का तो काले लम्हे तो पिल्ली में की है गोले जो पर देना वाह इतनी हाई भी तरह बिला आया है ना करना वाला बड़ा कोटा बड़ा ही है अपने बड़ा प्लेस होता है हम उधर हाई मार कम भी आगे इतना जो पर मैं काटते हैं इल्ली में कन्वर्ट हूँ मैं अभी मेरे हाथ का तिया जाते ගොඩක් කට්ටිය බලන් ඉන්න ආසයි එහෙම කියලා ගොඩක්ම මේ හොඳයි ගොඩක් හොඳට පිළිතුරු දෙනවා කියලා එහෙම දාලා තියෙනවා ඉතිබාජනේ තව වාජනයක් තිබුණේ අපි අපේ ටින් එක පොඩ්ඩක් හීල් කරලා ඇතුළට දාලා ඒක ඇතුළේ පින්සල් තමයි දාලා තිබුණේ. ඒ අර පින්සල් ඉතිබාජනේට වැටෙනවට නැතුව වෙන දෙයක් නෙවෙයි. හරිද? ඉතිබාජනේට වැටෙනවට ඒක ඇතුළට දාලා තියන්නේ අර අපේ ඉතිබාජනේ වැටෙන තියෙ පින්සල ගන්න මේ ගන්නව හරි අමාරුයි නේ. ඒක නිසා वरना अभी बहुत बड़ा इतिहास है ये और नहीं लेकिन तवास भी बड़ा के इतिहास को बनावन है ए इतने ओटे रेडी है सर पीटी पास से कैल रेडी कराई गया नहीं यहां कैरोल वगे नहीं मैं बैठे बगे नहीं हम कराने में यहां पेनन हो हिसाब है ඉතින් මම කොහොමද වෙන්නේ කිය අමාරට ඔබ ඩොට් තිනවා නේ සමහරට ඒක ඉදි නිකන් ඉරි ගහනවා නෑ මම කොහොමද කරන්නේ ඉතින් දැන් ඔන්න मेरे पार्टी
उदर
ප්‍රශ්නේ වැඩි වුණොත් ඊළඟ ඉස්සෙල්ලා දාපු පිටියක බිය වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. එක පාටක් දාලා රැක්ස් දාලා අනිත් පාට ගාද්දි කොච්චර වෙලා ටයිම් අනිත් අනිත් සැට් එක දිහිම ටයිම් එකක් නෑ. ඒක ටක් ගාලා වේලනවනේ. ඒක කරලි වුණ ගමන් අනිත් පැත්ත ගා ගන්න පුළුවන්. ඉටි ගන්නකොට පින්සල් පිච්ච ඉටි ගන්නකොට පින්සල් පිච්චලා යන්නේ නැහැ. හැබැයි ඔයාලා ගොඩක් දුරට අර හත්ටි තියාගෙන මුළු තවසේම අරක මේ උණුවේ තියෙනකොට නම් පින්සල පිච්චනවා. අපි දැන් කරනව නම් විනාඩි 5කට විතර කලින් පින්සල දාගත්තාම හොඳට ඕනේටි. ඔයාලගේ වැඩේ ඉවර නම් පින්සල ඉටි බේරලා අයින් කරගන්න. उंड අර පිට සම්පූර්ණයෙන්ම වැක්ස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ඕත පිටින් ගාගත්තා නේද? එහෙනම් ඉන්සයිඩ් බෝ හරි. මොකද මේක තනි පාරක් දාලා බලමු. කොහොමද ඉන්සයිඩ් එක එන්නේ කියලා. හරි? හරි. ඊළඟට ඔය බති රෙදිවල් දිනන පොඩි ඩිසයින් එකක් නේද? නෑ විදිහට ගොම්. ආදී ළමයි ඔයගොල්ලෝ බේරවා ගන්න අර අන්නේ බති ගොම දින පැක් එක. ඔය දින පැක් එක समारा දෙවනි සැරේ වැක්ස් කරේ කන පිට අපි ඒක ටේබල් එකක උඩට දාගත්තර කමන්නේ නැහැ. පින්සලකින් ට්‍රස්මීටි වලින් තමයි දාගත්තේ. ඔව්. මේ දැන් මේක ට්‍රේස් කරන්න එන්ලාර්ජ් කරලා ඩිසයින් එක print out A3 එකකට ගන්න ප්‍රථමන කොස්ට් එකක් යනවද ඒකට. ළමයි 100ක් පතන්න යන්නේ. මොකද නේද? ඕගොල්ලෝ පොඩි පොඩි ඩිසයින් එකක් ගෙනහිල්ලා පොඩි ඩිසයින් එකක් ගෙනහිල්ලා මේ මේ දැන් කමියුනිකේෂන් එකකට දුන්නොත් මේක මට එන්ලාර්ජ් කරලා දෙන්න කියලා ඒගොල්ලෝ කම්පියුටර් ඔය ෆොටෝගි මැෂින් එක දීලා ඒගොල්ලෝ දුන්නා 100ට 200 100ට 300 100ට 400 කියලා මැෂින් එක ඔබන්න පුළුවන්. ඊට පස්සේ එන්ලාර්ජ් වෙනවා එනවා ඩිසයින් එක. ඩිසයින් එක එන්ලාර්ජ් වෙනවා එනවා. හරි? එතකොට ඒකට රුපියල් 20ක් 30ක් ගියා මේ ෆොටෝකෝපි එක ගන්න යන්නේ. මහ ලොකු දේවල් ගියා මහ ලොකු වියදමක් එන්නේ නැහැ ළමයි හොඳේ. මේ උනවදු එක සාපි නැත්තෝල යන දේ කරගන්න. ළමයි අපි අද මේ ඩයි එක නැත්තෝල් එකක් හදන්නේ. හරි? නැත්තෝල් එකකින් තමයි අපි වන්තල වගේ මේක මේ ඩයි කල ඔයගොල්ලන්ට පෙන්නන්නේ. නැත්තෝල් එක හදාගෙන උණු වතුරකින් හින්දා මේක මේ වතුර එකක් දැන් රත් වෙන හොඳට මොබලට පේනවනේ. සර් මෙතන ඩයි එක හදන්න ලෑස්ති කරලා තියෙන්නේ. හරි. මොන අපි ඩයි එකක් හදාගෙන යන්නේ? අපි මේ විදියට ඩයි වර්ග ටිකක් දැන් අපි ඩයි එකක් හදන විදිය තමයි කරන්නේ හම්බේ.
නැප්තෝල් පිළිබඳ නැප්තෝල් වර්ග 6-7ක් තියෙනවා ඒවට එක එක මේ දාලේ දෙරම එක දෙකක් මේ දාන්නේ ඒ ඔක්කොම ලස්සනට ඔයගලට කියලා දෙනවා හොඳයි දැන් ටිකක් බලන්න ඕනේ පළඟු වෙලඳ පොළ හදාගන්න ගොඩක් අමාරු වෙන්නේ නැහැ ඔයාගේ නිර්මාණය ඕ හොඳ දෙයක් වුණෝති ලස්සනට දෙයක් කළා ඔයාලා Facebook එකේ උනත් දැම්මත් බලන්න කොච්චර එකද මේ මැසේජස් එනවද කියලා ඔයාලට දැන් ඇත්තරම ගේම ගහන්නේ Facebook එකේ තමයි අප්පා මම මේ ටී-ෂර්ට් වගේක් අරගෙන ගාලා දාන විතර ගත්තම Facebook එකේ किसम බතික් කරන්න ගන්න කිසිම දෙයක් හොඳ දෙයක් නෙවෙයි ඔක්කොම කිමිකල් නෙන්නේ ඔක්කොම නැචරල් දෙයක් කිසිම දෙයක් නැචරල් දෙයක් නෑ නාම අනේ කිසිම දෙයක් නැචරල් දෙයක් නෑ මම දස්සල පුතු මොකද ගන්නවා ඒක හිම කරන්න කියලා බතික් කරන්න නම් වෙන්නේ අපිට සිහුරාකට පන් ගෝවා ගන්න පුළුවන් ඒ දෙය අනේ දැනට මහා පරිමාණයෙන් කිසිම දරක බතික් කරන්නේ නැහැ නැචරල් ඩයි වලින් डबल बॉईल करे ने है आपी स्ट्रेट आपकी तो मैं बॉईल कर गते डबल बॉईल करना वा ये इतने का बाल नहीं करना मैं बैठी रही तो मैं ही मैं कराने एक पूर्व है ना ने बड़ा थोड़ा पिंटू का वाला डबल बॉईल करना वा मुकदर इतने का एक तरह में होंगे सामान रसने का तीन नॉन निसा डबल නැතුව මේ ගවුම් වැඩි කරන්න සරන් කරන්න ෂවට් කරන්න ඩබල් බොයිල් කරනවා වැඩක් නැහැ. ඉතින් ඒක ලොකුවට ගන්න එපා. අපි කරන්නේ නැහැ නේ. අපි දැන් මේ මොකද ගවුම් වැඩි කරන්න අපි ඩබල් බොයිල් කරන්නේ නැහැ නේ. ඩබල් බොයිල් කියන්නේ කියන්නේ වතුර එකක් පිටි පාදේ තියන කරමයි. ඒකට ලස්සන එක සර එක මාන්නන බව වෙනවා. මේ වගේ ලොකු දේවල් කරන්න නැහැ නේ. ඒකට වැඩ කරන්න නම් වෙන්නේ නැහැ. ආසාවට අනුමත කරගන්න නැහැ.
ගයන් රත්නායක අහලා තිනවා ක්ලාස් එකේදී ඩයි හදන අනුපාතය කියලා දෙනවද කියලා. ඔව් ගයන් අනිවාර්යෙන්ම නැට්ටෝ මේ හදන විදිය. මේ අනුපාතය සියලු දේවල් අපි කියනවා. හැම ඩයි වර්ගයක්ම හැම දේම සවිස්තරාත්මකව කියලා දෙනවා. හොඳ ඒකනේ බය වෙන්න එපා. අපි දැන් මේක ඩයි කරන විදිය බලනවා. මේක අපි ඩවුස් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න නිකන් අත් දෙකෙන් මේක हितकर
පැටියක් තියෙනවා ඉතින් ඔපනන්න නැද්දි ප්‍රවේශමෙන් ඉතින් ඕනෑම ග්ලවුස් කරලා කරගන්නවා ගොඩක් දුරට ක්‍රැක් වෙන්නේ නැති වෙන්න හරි මොන මේ මම දැන් ඉස්සර නැත්තෝල් එකේ අපිට මේ බටික් කරන වැඩේට ටෙලිෆෝන් කරනවා බාදල මාත්‍රි වල දෙන්නෝ ළමයි මේ නැත්තෝල් වාදිනි නැත්තෝල් වාදිනේ තමයි සර් මුලින්ම අර ඔබලා ගත්තේ නැත්තෝල් කියන ළමයි කහට එකක් ඒ කහට එකට ඊට පස්සේ ඩයි එක අල්ලන්න ඊට පස්සේ අපි ඔබන්නේ ලුණු එක ලුණු එක තමයි අපි දාන්නේ ලුණු වාදිනියක් නිකන් අර ලකුණු වල තියෙන කැට ලුණු ඒ කැට අහුරක් අරගෙන වතුර දෙහිද කවලම් කරගත්තා අපිට සෝන වුණා පොඩි වතුර භාජනයක දාලා කවලම් කරලා ඕකට දාන්න පුළුවන් නේ අර ඉස්කිය අතේ තියෙන එක දැන් ඔයාලා ලා කහ පාටක දි පේනවත් දන්නේ නැහැ ඒ ලා කහ පාට වගේ වැඩිව තියෙන්නේ නැත්තෝලිය සාපි අතර මොකක් දාලා පාටද එන බලක් දාන බොස් පාට වගේ බල මොකද කාටෙන්නේ කියලා මුලින්ම තියෙන භාජනේ නැත්තෝල් ඒ කියන්නේ කහට කහට ගාවනේ දැන් නැත්තෝල් එක හදා ගන්නවා අනිවාර්යයෙන්ම භාජන තුනක් තියෙනවා නැත්තෝල් වැඩේ කරනවා නම් භාජන තුනක් තියෙනවා මේ වැඩේ හරිනේ එකක් කහට දා ගන්න එකක් තියෙනවා ඊළඟට ලුණු එකක් තියෙනවා ඊළඟට අරලා ඩයි භාජනයක් තියෙනවා හදේ තැන්කියු වුණාත් එහෙමයි ස්ලයිඩ් එකක දාලා මෙහෙම දෙයක් නැහැ ඒක පැගේ පුළුවන් යැක්කුව එක දාන්න එක ඩයි එකේ පුළුවන් දැන් සෝය නැප්තෝල් කියලා හදුවනේ පහට එකක් අර කොනේ කොලපාට වාදිනේ ඔය නැප්තෝල් වාදිනේ ඔය තියාගෙන ඉන්න පුළුවන් තමයි අවුරුද්දක් පුළුවන් හරි ළමයි ඔය 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 දැන් අපි හිතමු සෝය දාපු නැප්තෝල් එක මොකද එක නැප්තෝල් වර්ගයක් නේ හරි මේ ඉතින් ඒකේ ඊට පස්සේ ඔය ඩයි එකට ඔය ඩයි එක මාරු කර කර ඒක පාව ගන්න පුළුවන් ඔය නැත්තෝල් එක නේද සර් එකම නැත්තෝල් ගාවනේ පාවිච්චි කරලා වෙනස් වෙනස් පාට ගන්න පුළුවන් ළමයි ඒක සර් කියලා දෙයි අසන් දෙන්නකෝ તો අපි කියලා හරියන්නේ නැහැ ඔන්න පේනවා ළමයි පොඩ්ඩක් පාටක් සන්න පාටක් ආවා දැක්කනි දැන් ළමයි අර නැත්තෝල් එකට තමයි ඔය ඩයි එක අල්ලගන්නේ තේරුණානේ කතන්දරේ නැත්තෝල් කියන්නේ කහට එකක් ඒ කහට එකට තමයි ළමයි ඔය ඩයි එක අල්ලගන්නේ යාරි සිම්පල් වැඩ ළමයි හොඳින් යා අමාරු නෑ කිසිත්ම ඔයගොල්ලෝ දන්නවනේ බතික් කරන කට්ටිය මොකද බතික් කරන කට්ටිය මේ වැටිලා තියෙනේ කොහොමද හැබැයි ඉතින් මේකයි Tamange නිර්මාණශීලී හැකියාව Tamande පයිසිකල් වලින් මම ආරම්භ කරනවා සතරා නම් මේ වැටිලා තියෙනවා ඕ सिंपल මට මේ දැනුම මතක් වුණා ගයන්වත් නායක කියුවා. අපි ඉස්සර චිත්‍ර සර් කතා කරේ. ඔය අපේ කලින් ක්ලාස් වල චිත්‍ර සර්ලා ගොඩක් ඉදලා දිනවා නේ. ටීචර්ස් ලයිටියා සර් ලයිටියා.
ළමයි කොහොමද නම් ඕගොල්ලන්ගේ පැත්තට වැස්සෙම මාතරණ නම් දෙනවා ඉතින් හරි ඔන්න මේක ඉවරලා තමයි ළමයි එක දැන් අපි ඒක ඉවරයි දැන් සර් ඊළඟ එකක් වෙන ඩයි එකක් ගන්නවා බන්නේ යතරතුර යතරතුර මේ මොනතර වාජිනේ ද රත් වෙනවා හරි මේක මේක මහා පරිමාණයක් එක් කරන්නේ නැහැ පොඩ්ඩක් මොනවද කර කරන්නේ මේ ගන්නවා නේ ඔය පේන්ටිං කරන්නේ වහද ඔය YouTube channel එක පෙන්වනවා වගේ ලාපත කරන්න සර් කරනවා වගේ ඒ කියන්නේ ලස්සනයි නේ අර උරි වගේ ඉෆෙක්ට් එකක් එනවනේ ලස්සනයි
हेलो हेलो मतलब मेरे खलु पाठ का मैं सर हदन यानी नहीं ये तो गुड़ा खाले फदला दिया था ना पुलवाम के मिस अभी अभी दिया है ना कमाल है दिया हूँ समाहरण टाइम आकर मित्रा समाहरण टाइम आकर मित्रा दिया है ना कमाल खाले दिया हम देवी दिन है हम देवी समाहरण टाइम आकर मित्रा नत्तोले तो पुलवाम से ओर कर दिया था नहीं ओ बिचारे पुलवाम पुलवाम नत्तोले का अरे लामा नत्तोले के पलकाट बाज शास्त्रीय ऐसा पीनो गाने में एक क्लास से गई थी शास्त्र के हरी टिकने का नौना वितरक क्यों अभी क्या नेचर है उन्हें बराबर देंगे सर लुनु बाजे तो को बले कराए राइट उन्हें देंगे सर खलू पाठ दाईये के कामाई उबालने आने उन्हें रामायण देंगे उन्हें दाईये के देंगे खाली देंगे मैंने तोले के इटे देंगे इटे पास देंगे ल ඒ අතරතුර ඔන්න දැන් වතුර බාජනය ඈ දුම් දාගෙන ඔන්න රත් වෙනවා लसन बला बस दाई बाजने देखा तुम्हारा खदारी ना पाप इन्वेस्ट करके ना करेगा ना पट्टा लस्सर नहीं नहीं तोड़े वो कितनी लस्सर रंजाबा होती नहीं
ඕගොල්ලෝ අතින් කරන ඕගොල්ලන්ගේ ඩිසයින් එක අනිවාර්යෙන් බලපානවා ළමයි. ඕගොල්ලෝ අතින් කරන ඩිසයින් එක අනිවාර්යෙන්ම බලපානවා. නිර්මාණයේ ලස්සන වෙනවා. ඊට පස්සේ තමයි ලස්සනට ට්‍රැක් කරගෙන අන්න අර වගේ හරි විදිහට නැත්තෝල් කරගෙන හරි විදිහට ඩයි කරගත්තයි කියන්නේ ඉතින් ගොඩේ ගොඩ. සර් ඔයාලා ලොකු කැපකිරීමකින් කරන වැඩසටහන ගොඩාක් වටිනාකමක් තියෙනවා. අසංක බොහොම ස්තුතියි අසංක ඔයාට. නැත්තෝල් දාපු පාට මොකද්ද? ළමයි මේ පාට කළු පාට දාලා තියෙනවද? මේ කළු පාට දාලා තියෙනවා. धान्या ग्लव कर කලින් හදපු ඒ ඩයි කියන්නේ නැප්තෝල් එකට ඕක තව එකක් දාන්න පුළුවන් සර් දෙවෙනි කැල්ල දැම්මෙත් ඒකටනේ කල එක තමයි වෙනස් වුනේ ඩයි එක ඉවර වුණා ගමන්ම වැක්ස් ඉවත් කරන්න පුළුවන්ද නැප්තෝල් එක ඇත්තමම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අපෙන් ඩයි කරලි වුණු ගමන් සම්බන්ධ පුළුවන් කියලා කතාව කොහොම හරි ක්ලාස් එකට කියපු නිසා තමයි ඒක තමයි මෙතන තාන්නේ ඕනම දෙයක් ඩයි කරලි වුණාට පස්සේ අපිට ඒක සම්බන්ධ ඕන නම් ඒක තමයි පුළුවා. ආයි මේ ඩයි එකේ වදින්නෝ කියලා ඒ වඩන්න නැහැ. මනම් දෙයක් තමයි පුළුවා මේක. අර ඩයි කරලා තව පාටක් දානවා නම් තව පාටක් මැච් කරනවා නම් තමයි අපි දෙල්ලා ඒක මැච් කරන්නේ නේ. කරන්නේ. ඔව්. මැච් කරලා තව ඩයි එක දාන්න. ඔව්. හේෂදී අන්වතුරට තමයි සර් ඒ ඩයි දිය කරගත්තේ. නැත්තොල් එක විතරයි අපි අන්වතුර දිය කරන්නේ. ඔව්. කලින් ඒ නැප්කෝල් එකට නම් තවත් දේවල් දාන්න පුළුවන්. එහෙම එක රෙදි කැල්ලක් දාන්නේ කියලා නෑ. ඉතින් ඔයාලා හදන පරිමාණ ප්‍රතිකා වැඩි වෙන්න ඕන. අපි අර කියලා ලීටර 20ක් වගේ අර නැප්කෝල් එකේ හදලා තිබ්බා. ඔය ලීටර 20ක් වගේ තමයි ළමයි මම දන්න තරමට ලීටර 20ක් වගේ තමයි ළමයි අර මේ 20ක් 25ක් වගේ දෙනවා. 25ක් වගේ දෙනවා නැප්කෝල් එක පොළ පාට එකේ. ඉතින් බලන්න සර් කිව්වනේ කැලේ 6ක් විතර ගව ලොකු ගවුම් ගෙඩි කැලේ 6ක් විතර දාන්න පුළුවන්. එහෙම හිතන්න. මේ මහලුක දේවල් නෙමෙයි. එහෙන් දැකලා කරගන්න පුළුවන් දේවල් නේද? දැන් මේ කීටි යවුවට පස්සේ ළමයි දැන් මේ කීටි යවුවට පස්සේ අපි ටී-ෂර්ට් අයි ඇන්ඩ් අයි කරනවා. හරි? ඔන්න ඉටි යවන අතරතුර ඉටි යවන්න කලින් සර් ටී-ෂර්ට් එක ටයි කරගන්න යන්නේ. ඔන්න ළමයි අපි ටී-ෂර්ට් එකක් අදාපු ටයි කරනවා. දැන් මේ ටයි කරන අවස්ථාව. හොඳයි? අනිවාර්යම ළමයි ටී-ෂර්ට් 100% කොටන් වෙන්න ඕනේ. හොඳට ඩයි එක වදින ළමයි 100% කොටන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කපුරුද්ද වෙන්න ඕනේ. හරි. අපි අර වතුර කුඹලකන් ටයි ඇන්ඩ් ඩයි වැඩේ කරලා බලමු කොහමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ තියෙන්නේ සියර් සියක් කපුරුද්ද. ටී-ෂර්ට් ලේඩිස් ටී-ෂර්ට් වගේ කියලා සියර් සියක් කපුරුද්ද මේ තියෙන්නේ. අනේ අපි බලමු නේද කියන්නේ මම කියන්නේ කොන්න ටීෂර්ට් අනේ සර් ටීෂර්ට් එක මම දෙකට නම් සර් ටීෂර්ට් දෙකට නෑවුවා හොඳේ මම දෙකට නෑවුවා
සාල්ල ගන්න කොහොමද ටයි කරන්න කොහොමද කියලා මේ S2 එකෙන් බලා ගන්න හොඳයි सर मैं हरिए कि अलग है ना नवागे नवा रोम रोम हर एक डिजाइन या कितना है डिजाइन है कितना है आप ही टाइगर गन रबर बैंड वाला टाइगर गन नहीं रबर बैंड ना मेरा लमा मैं कलावट क्या है टाई एंड डाई के लाने टाई क्या है पता करना है कि नहीं ටයි කියන්නේ තද කරන ගැට ගැට ගන්නවා ගැටේ කියන්නේ ඔය ටයි බෙල්ලට දාන ටයි කියන්නේ ගැටේනේ ටයි කරා ගැට දැම්මා ඩයි කරා ටයි ඇන් ඩයි අන බාන ලස්සන වැඩක් සර් කළා දෙන්නයි හොඳ ඕගලන්ට ඈ අහුවදාට නැත්තෝල් එක පාවිච්චි කරන්න හැ පුළුවන් ද කියලා අහනවා සර්. නැත්තෝල් එක පුළුවන්. ඒක තමයි අහන්නේ. ඩයියර නැත්තෝල් එක පාවිච්චි කරන්න හැ පුළුවන්. නැත්තෝල් එක එපයි නම් පුළුවන්. ඩයියර තමයි බැරිනේ. ඩයියර විසිට් කළා ආයෙ හදා ගන්න වෙනවා. टी शर्ट टाई एंड टाई करा दी खाली वॉश कराने ऑन भी जाना सर एक समाहर समाहर देवल वन वॉश कर लगाना तो मार देवल मैं तो जाना हुआ तभी मेरे तो वॉश करने तो नहीं खुद में वॉश करने तो बना रही वॉश कराना तो वॉश करा मत मैं टाई एंड कराने बोला इधर मेरे को नहीं करेंगे डिजाइन का पोड़ा कौन सा है ना सर कौन किंग अलग आता कौन किंग अलग ना पोड़ा है और ना राउंड कर गाता निकाल ना रे गोलू बेल्ले हेडी है और ना देंगे राउंड कर गया राउंड कर गया राउंड कर गया ना मारा इधर बाना අපේ ක්ලාස් එකේ ළමයි මේක ගොඩක් ගැඹුරින්ම කියලා දෙනවා හොඳයි දවසක් මේ දවසක් වෙන් කරලා ලන් කරලා පෙන්නලා ඒක ටයිප් කරන විදිය වෙන වෙනම කියලා දීලා එහෙම කරනවා ළමයි මේ මෙතනදී අපිට ඒක කරන් ටයිප් නැති හින්දා හොඳයි වාර්ය මූලික ධර්ම විතරයි අද දෙන්නේ මූලික ධර්ම තමයි නේ පෙන්වීමක් විතරයි මේ කරන්නේ කියන්නේ මොකක්ද කියලා තමයි දැන් මේ ගොඩක් අති ආස දෙයක් නිසා තමයි මෙහෙම කරලා පෙන්නන්නේ මේක මෙහෙම වෙන්නේ කියලා මොනවද මම තමයි මේ වැඩේ යන්නේ. අනේ මේකේ ක්‍රම ගොඩාක් තියෙනවා. ගයිඩාන සිස්ටම් ගොඩාක් තියෙනවා. ක්‍රම ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම හැමදේම පෙන්වන්න බෑ. ගයිඩාන කියන එක මොකක්ද කියන එක තමයි ඔයාලා පෙන්වන්නේ ටී-ෂර්ට් එක ගයිඩාන කොහමද කියන්නේ. අනේ මේ විදිහට තමයි ඉති කරගන්නේ. අම් බලමු මේක කරලා අර වැඩේ ඉවරවම අස්සෙ. අනේ නම්බර් දුන්නේ දැන් වතුර කොණු වල නැගි. ආ ඔන්න වතුර එක හරි. හරි වතුර එක හරි. එතකොට අපි දැන් මේ කරපු දේ කියලා එක නම් බමු. කරපු දේ කියලා නම් බමු. මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් කට්ටිය. මේ වතුර එකට ඩිටර්ජන් රින්ස් වර්ග අනමන මහා ලකුණු ගොඩක් දාන්න. හරි මේ මේ වතුර වල ගොඩක් කට්ටිය එක එක දේවල් දාන්න. හැබැයි අපි නම් දාන්නේ නැහැ. අපි දාන්නේ නැතුව ඉතියේ යවන්නද වල වෙන්නන්න. කිසිම දෙයක් දාන්නේ නැහැ අපි. කිසිම දෙයක් දාන්නේ නැහැ. ඉති නොයනා නම් විතර ප්‍රතිචාර සමගාමීව ගාලා මේක කරනවා විතරයි. අපි මේ වතුරේකට කිසිම දෙයක් දාන්නේ නැහැ. මේකට දැම්මොත් ඉන්නේ මෙතන රැ
දැක්ස් කරන කට්ටිය බතික් කරන කට්ටිය අනිවාර්යෙන් නැති වැඩ පොරවල් කරන කට්ටිය ඇති ඔයාලා ලෝක අපරාධයක් කරන්නේ ඊයේ ඩයිමිලගේ ඉටිමිල ගිහිල්ලා තියෙනවා පෙර දිනතර ඉටිමිල ගිහිල්ලා තියෙනවා අපිට මේකට මේ වතුරකට ඩිටර්ජන්ට් මාර්ග දැම්මොතින් අපිට නැවත ඒ ඉටි ටික ගන්න බෑ වැඩ පොරවල් කරන කට්ටිය හොඳම මාර්ග දියා ගන්න ගෝලය දාලා වැඩ කරන කට්ටිය හොඳම මාර්ග දියාන ගෝලය අනිවාර්යෙන්ම මේකට දානවා අරනේ කිසිම දෙයක් මේ වතුරට දාන්න දෙන්න එපා කෝස්ටික් සෝඩා සෝඩා කිසිම දෙයක් මෙහෙම දාන්න දෙන්න එපා ඉටි ටික අපිට ගන්න බැරි වෙනවා සමන් මොනවද දාන්න එපා පුළුවන් තරම් නිකන් තමරවා ගන්න ඉටි නොයනවා නම් විතරක් සමන් ගැලක් නැතුනම තම්බන්න මේකට දාන්න දෙන්න එපා ඒක වෙනම ඉටි ගන්න බැරි වෙනවා අපිට වෙනම සමගල අතුල්ලා ගන්න ඕනේ ඉටි ගන්න බැරි වෙනවා අරනේ හරි අපි ගන්න ඕනේ සර් මේ ෂර්ට් ටී ෂර්ට් කරගන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ චෙක් කරගන්න ඕනේ නැද්ද කියලා අපි කිව්ව උත්තරේ. හරි. ඔන්න ළමයි ඔන්න මිස් ඔන්න දැන් ඉටි යවනවා. හොඳයි. ඔක හොඳට බලා ගන්න. දැන් ඔයගොල්ලෝ පේනවා සුදු පාර රෙද්ද මතු වෙනවා. දැක්කම සුදු පාර රෙද්ද දැන් මතු වෙනවා. හොඳයි. भाजन अरगन डिटर्जेंट सबा ඔය ඉටි ටික ආයි ළමයි ගන්න බැරි වෙනවා අයිතිං කට්ටිය සබන් කුඩු දානවා මම දැකලා දිනවා YouTube වලින් පෙන්නනවා කට්ටිය තනිකරේ තින් අපරාධයක්නේ නේ දැන් ඔය ඉටි ටික හෙට උදේ වෙනකොට හයි වෙලා බාල්දියේ පේන ඒක නිසා අපි කරන වැඩේ මොකද්ද බාල්දියෙන් ඉටි කඩලා ගන්න අරගෙන ආයි අර අර ඉටි බාජයට දානවා අර ඉටි බාජයේ කි ඕකට නෙමෙයි මෙන්න මේකට අහහ මෙන්න මේකට අර අපි ඩිපේජ් එක යොමු කරේ ඒකටම දානවා හරි ඔබ බලන්න 170ක් විතර පාවිච්චි කරපු ඉටි වලින් 170ක් විතර ළමයි ආයි අපිට ගන්න පුළුවන් ඔන්න බලන්න මිස් ආයි අර අර ගියේ ඉටි ටික ආයි උතු කරලා ගන්නවා ඔන්නෝ ඉස්තෙත් එක හරියට මත තියාගෙන ලමෝක කරන්න නැත්තම් ඉටි අපරාධු ඔය ඉටි වලින් තමයි ළමෝ උතන ලාභතෝට එන්නේ දැන් බලන්න මේ දැන් අපි එකපාරක් වැඩ කරපු ඉටි හදාගන්න ඔය වගේ කළු පාට ඉටි मिदिल
පුළුවන් උපරිම ටික දැන් අපි ගත්තාම ගන්නවා හෙට උදේ වෙනකොට දැන් ඔය වතුර එක නිවෙනවානේ උනට පස්සේ වතුරේ පොඩි මීකිරි අර මේ යොදේ වගේ මේ මිදිර තියෙන ඉටි තට්ටුවක් අර බාල්දිය ටික එකතු කරගත්තු ටික ලොකු ගල් තට්ටුවක් වගේ ඉටි ටික මේ හයි වෙලා තියෙනවා उत्तर ළමයි බලන්න ඔකට මේ සබම් කුඩි අම්මද මුකුත් දෙන්නද නැන්නේ ඔන්න සියලු පිටි ගිහින් ඉවරනේ අනේ ඔන්න මේක සියලු පිටි ගිහින් ඉවරයි මොනවද තාම නැහැ අපි ලොකේ මොනවද කරන්නේ නැහැ කියන්නේ ඔන්න දැන් ළමයි ඊළඟ ඊළඟට ආ මුලින්ම කරේ අපි ටේබල් මැට් එකක් වගේ ඔන්න ඔබ තමයි දැන් සර් පිටියවන්න इसराल अरे तेरे वाली लास्ट बार नहीं आप टैक्टिक के बाद में टैक्टिक लास्ट टैक्टिक में टैक्टिक फिर वाले टैक्टिक है लास्ट में तो दिन ऐसे टैक्टिक है हम बाद डिसाइड है वाल अन्ना डिसाइड नहीं है हम है हरियटोला ඊට පස්සේ ලුණු එකේ හරියට ඔබලා ඩයි එකේ හරියට ඔබන්න. එච්චරයි මහලුකද යන්නේ මේ මේ මේ. ඒකේ.
දැන් අපි ඉතිහාසය ඉවර කරමු ඉතිහාසය ඉවරයි හරි දැන් අපි ඒක දැන් මිස් අරන් ගියා හොදන්න හරි දැන් අපි කිසිම දෙයක් ඉති පතර ගන්න කිසිම දෙයක් දැමන්නේ නැහැ හරි කිසිම දෙයක් දැමන්නේ නැහැ එතකොට තමයි අපිට ඉති ගන්න පුළුවන් වෙන්නේ අපි මොනවා හරි කරන්න ඕනේ අපි ගන්න බැරි වෙනවා හරි කිසිම දෙයක් දාන්න ෆුල් ට්‍රයි කරන කිසිම දෙයක් නොදා වැඩ කරන්න අපිට ඒ ඉති ගන්න ඕනේ ගන්න පුළුවන් අපි මොනවද කරන්න දැම්මදී ඉතිනික ගන්න බෑ මොකද ඉති කෙරේ දවල් වලදී ඉති එකක් මේ 400 90 ගානක් කරලා දුකට මම හිතට ගිහින් දියන මිල හරි ඔන්න ළමයි ඔන්න ළමයි ඩිසයින් එක ඈ මම අරන් දැන් ළමයි පේනවද ඩිසයින් එක කොහොමද ළමයි ලස්සනයිද මම පොර ලන්දක පෙන්නන්න සැට් එක එහෙම එක්කලි මේ ලස්සක පේනවද මේ ඔන්න දැක්කද ළමයි නේ දැක්කද දැක්ක දැක්කද අපි ළමයි අර මනුස්ස ඔය ඉස්සර මේ ලයිට් එකේ ඉස්සරහ නම පේනවා අන්න පේනවා පේනවද ළමයි දැන් පේනවද ළමයි නේ ඔන්න දැන් තමයි ළමයි ලස්සනට පේන්නේ අර ඔයාලේ ගෲප් වලට ආන ෆොටෝ බලන්නකො ඕගොල්ලෝ දැන් ඔය හිටපු ගෲප් වලට අනිවාර්යයෙන්ම දැන් මේ මිස් ෆොටෝ එකක් ගන්නවා ෆොටෝ එකක් ගහලා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දානවා මෙතන ගහමු ළමයි මොකද කියන්නේ ඕගොල්ලෝ මේක ලස්සනයිද දෙන්න අන්න ඔහමයි දෙන්න හොඳ කමෙන්ට් එකක් ළමයාට අනිත් එක හරි 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 अरे हंस अब अंकल फोटो मिस्ूप अपने टी शर्ट टाइल टाइम टाइम कहा जा रहा है तमाम लामा यार अरे मैं बाजने उन्हें पत्री को उन्हें भाजने वे अत्र सर ये दैय का हदागन अतन दैय के सर हदागन अतन अत्र अतर कि अब मनोज वरा महत्यागे दवास हई बति क्लास पटांगन दवगुल दंडमानी अरे ये बति क्लास मेक मेहमन में कैरे अतम संवादात्मक मिथन बलंगिहा प्रश्न मेम टाइप कर प्रश्न कथाक्रम धरी हरि नम के क्लास क्लास कथा संवादात्मक विरोधम क्लास सील मम्मी वर्ग गुड़ा वर्ग गुड़ा कल चाटे दिन मिस कल चाटे कल चाट दिन හරි හැම දෙයක්ම පාඩවල් හදා ගන්න විදිය හරි පාඩ හදා ගන්න විදිය හැම දෙයක්ම අපි දෙනවා හරි ඉතින් මේ දැන් මේ මෙතන දැන් ඩයිටම දැන් 10ක් පහුවලානේ ඉතින් ඒ හින්දා අපිට මේ මෙතනදී කියලා දෙන්න පුළුවන් ප්‍රමාණයක් ඉතින් අතනින් තමයි මේ මේ වගේ ගොඩාක් දේවල් මම මේ ඉස්සරහ ඩයිට හදා ගන්න අතරතුර මම මේ කතා කරන්නේ මේ වඩ ගිර ගන්න හම්බ වෙනවා කැමති නම් විතරයි එන්න ඕනේ
අපේ කිසිම මේ එහෙම එන්න 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 වලලා එහෙම කියන්නේ අපිට එහෙම කියන්න බෑ නේද ඕගොල්ලෝ කැමති නම් මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න මනෝත්සව අනිවාර්යයෙන්ම ඕගොල්ලන් ඊට පස්සේ ගන්නවා ඒක මම දන්නවා මගේ අපේ මේ පර ළමයි නු දන්නවනේ හ්ම් ඉතින් දැනගන්න පුළුවන් හරි මනෝත්සව අනිවාර්යෙන්ම ඉන්නවා මිස් අනිවාර්යෙන්ම ඕගොල්ලොත් එක්ක කතා කරයි හොඳයි ඒ හින්දා ක්ලාස් එකේ මම කතා කරනවා ක්ලාස් එකේදී සර් අපි නෙමෙයි කතා කරන්නේ ක්ලාස් එකේ සර් තමයි කතා කරන්නේ සර් මිස් කතා කරනවා අද වගේ සර්ත් එක්ක ගොඩක් කොට සංවාදාත්මක ඔය තියෙන හැම ප්‍රශ්නයකටම ඕගලංගෝ හැම ප්‍රශ්නයකටම උත්තර ඉස්සර ගන්න පුළුවන් හරි ඉතින් කැමති නම් එන්න ක්ලාස් කෝස් ෆී එක 10යි 10000යි නමුත් ළමයි ඒක 5000යි ඔයගොල්ලෝ මුලින්ම ගන්න ඕනේ හරි රූප දෙක දැම්මද පදමන් හරි ගෲප් එකේ දාලා තිනවා ඔයගොල්ලෝ ගෲප් එකේ දාලා තින්නේ තව අනිත් ගෲප් වලට අපි දාන්නා මේ හරි ඔන්න මම මේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ අපි 5000 මුලින්ම ගන්නේ හරි ඒ 5000 ඔයගොල්ලෝ ගෙවලා රිසිට් එක අරමකට පස්සේ අපි ඔයගොල්ලෝ වෙනම ගෲප් එකකට ඇඩ් කරගන්නවා දැන් මේ හෙට ඉඳලා ඉදිරි දවස් 3ම ඉදිරිය ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හරි එන්න එන්න කැමති අයට ඊට පස්සේ අපි තවදවස් ක්ලාස් එක පටන් ගන්න තවදවස් 3කින් ක්ලාස් එක පටන් ගන්න තවදවස් 3කින් තමයි 5000 දාන්න කියන්නේ. එතකොට ක්ලාස් එකේ භාගයක් ගිහින් ඉවරයි. ඒ විදිහටයි කරන්නේ ළමයි. හොඳයි. තවදුරටත් දැනුවත් කිරීම මම ගෲප් එක හරහා කරන්න ඕනේ. අපි මේ අතරතුර ඔන්න සර් අර කලින් වගේම උණු වතුර පාවිච්චි කරලා හොඳයි. කලින් වගේ උණු වතුර පාවිච්චි කරලා ඔන්න ඩයිලියක් හදාගත්තා. හරි? සර් මොකක්ද අපි හදාගත්තු ඩයි වර්ගය? අපි වැඩයි කියන එක තමයි හදාගන්නේ. හරි? වැඩයි එකනේ. ළමයි මේ වැඩයි එක තමයි සර් හදාගත්තේ. අපි පාඩම දෙකක් හදාගත්තා නේද? නිකන් ඔරෙන්ජ් එකක් වගේ රෙඩ් එකක් වගේ දෙන්නේ. ඔරෙන්ජ් එකේ රෙඩ් එකේ. ඔකේ තියෙන. මේ වගේ පාඩම ළඟ පාඩම දෙයක් නේ. ටයි ඇන්ඩ් ඩයි ළමයි ඔන්න ළමයි නෝනාගේ මහත්තුන් දැන් බලා ගන්න ටයි ඇන්ඩ් ඩයි කරන ආකාරය. උතද ළමයි මේ දෙකක් උතරයි මේ කරන්නේ හොඳයි. එහෙම නෙමෙයි ඉතින් අපි දරුණු විදිහට ඔයගලන්ට ක්ලාස් එකකින් දෙන්නවා හරි. එයාම පාඩ දෙකක් දැසව කරන්න යන්නේ. දෙපැත්තට පාඩ දෙකක් දාන්න යන්නේ. ළමයි දෙපැත්තට පාඩ දෙකක් දාන්න යන්නේ සර්. ටී-ෂර්ට් එකේ දෙපැත්තට පාඩ දෙකක් දාන්න යන්නේ. හරි දැන් ඔන්න අනිත් පැත්ත දැන් අනිත් පැත්ත සර් එකේ ටයි කරන්න ඩයි කරන්න යන්නේ ඉතින් පට ලේසි ළමයි මේ මොකද සිග්නල් එක දුවත් පට්ටම ලේසි ඉතින් මේ වැඩ මීටත් වැඩිය ඉතින් ලේසි දේවල් තියෙනවා හරි මීටත් වැඩිය ලේසි දේවල් තියෙනවා ඒවල ඉතින් ලස්සනට පෙන්නයි සර් මේ ක්ලාස් එකේදී දැන් ඒක ඔන්න ළමයි ඔක අර සර් අර කොන මාබල් කරේ මාබල් කරනවා කියන්නේ මේ ක්‍රමයකට තමයි සර් ඔක් කරේ දැන් ඒක හොදනවා නේ right ඔන්න ළමයි ඒක හොදන්න ගියා හරි
ඔය මාබල් ඒ මාබල් ටයිඩන් ටයි ඇන්ඩ් ඇයි කරපු එකයි මාබල් කරපු එකයි ඒ ටී-ෂර්ට් දෙක සද මොඩල් වෙන්න ගියා. ඔයකගෙන ආවට පස්සේ තමයි ළමයි ඒ මොනවද රබර් බෑන්ඩ් ගලවන්නේ. රබර් බෑන්ඩ් ගලවලා ඊට පස්සේ වැඩ ඉවරයි. ලස්සනයි. හරි? ළමයි දැන් දැන් ඔක සර් පෙන්වයි දැන් ඉරල්ලා. ඕගොල්ලොන්ට මේ කෝස් එකට සම්බන්ධ වෙන්න ඕනේ නම් හරි? ඕගොල්ලෝ අපිට WhatsApp පණිවිඩයක් දෙන්න group එකට අපි කමන්නේ එක්ක අපිට දාන්න. අපි ඕගොල්ලෝ කතා පුද්ගලිකව අපිට WhatsApp කරන කට්ටියට අපි අපේ account number එක දෙනවා. දුන්නට පස්සේ ඔයගොල්ලන්ට තියෙන post fee එකෙන් භාගයක් pay කරන්න තියෙන්නේ. ඒකට පස්සේ අපි ඔයගොල්ලන්ට paid system කියලා වෙනම group එකක් add කරගන්න. ඒ add කරගත්තට ගත්තට පස්සේ ඒ කට්ටියට තමයි අපි class එකේ link එක ලබා දෙන්නේ. සරලයි වැඩේ. එනවා නම් කියන්න පත්තම ජොලි පත්තම ආතල් පත්තම කෝස් එකක් දවස්සයිකින් ඔයගොල්ලෝ ඉවර කරගන්න හම්බ වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ පරිම ක්ලාස් එක කරපු ටී-ෂර්ට් වෙද්දී මම මහලද ඉන්නේ. අය වන් කල එකක්. මේ අහන්න වන් කල එක මම දන්නවද? නොමිලේ කරපු ක්ලාස් එකක්. නොමිලේ අපි කරනවානේ ඔය ඕගලන්ට වගේ. ඒක වන් කලනේ අපි කරන්නේ අද කරාවදී වන් කලනේ. අන්න එහෙම කරපු එකක් තමයි මේ තියෙන්නේ. හරි? මේ තියෙන්නේ එකක්. හරි? ඉතින් ළමයි අපි මේ මනෝජ් වරාගෙටි කියන්නේ අන්දරමල මනුස්සයෙකුත් නෙමෙයි ඇන්දල මනුස්සයෙකුත් නෙමෙයි කවුරුත් අන්දර මනුස්සයෙකුත් නෙමෙයි. අපි ඇවිල්ලා වෙනස්ම ගුරුවරු. හරි අපි නිකන් ලොකු ලයින් නෑ අපේ. සිරාම කතාව පත්තම කතාව වන්නේ කියන්නේ. අපේ ලොකු ලයින් නෑ. අපි සුහද ඕන දිනකේ කතා කරනවා. අහන ප්‍රශ්නෙට එළියෙන් උත්තර දෙනවා. ක්ලාස් එකේදී ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න වෙනවා. හරි? ඒකට ඕගොල්ලන්ට මොනවා හරි වෙන ක්ලාස් එක ආවත් නැතත් ඕකට මොනවා හරි පුද්ගලික ප්‍රශ්නයක් තියනවා නම් සර්ට ජංගම දුරකථන වෙන කතාව ලොකු වෙනවා. සර් අපි එමු කොහොමද කිව්සුනේ අපේ ක්ලාස් එක ආවේ නෑ එහෙම කියලා අපි මගරන්න මිනිස්සුනේ. ඕකට වැඩ කරන කටින මොනවා හරි ප්‍රශ්න තියනවා නම් ක්ලාස් එකට එන්න ඕනේ නැත්නම් මොනවා හරි ප්‍රශ්න තියෙන වෙලාවක මනෝත් සර්ට දුරකථන අන්තිදීන්නේ ඒ දුරකථනන් කියලා කතා කරලා ඕන ප්‍රශ්න විසඳගන්න සර් ඕන දෙයක් කියලා දෙනවා. එහෙම මිනිස්සේ අපි එහෙම කට්ටිය අපි ගොඩ කරන්නේ ඒ නිසා ඕගලන්ට ක්ලාස් එකට එන්න ඕනේ නම් පමණක් අපිට කතා කරන්න WhatsApp පන්තියක් එවන්න. ඔය WhatsApp message එක දෙන්න අපි ඇයට දිනා අපි group එකට දානවා විශේෂ group එකට දානවා account number එක හිත උදේට ඔයගොල්ලෝ කරලා ශාස්ත්‍රයට අතුල් වෙන්න. රට හරියනවා බය වෙන්න එපා. රට හරියනවා කියන්නේ tourism හරියනවා ඔක්කොම හරියනවා කිසි දෙයකට බය වෙන්න එපා. ඉස්සරහට අපිට හරියනවා කිසි දෙයකට බය වෙන්න එපා. Right? දැන් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටයි ඇන්ඩ් ඇයි මේ දිනවල ළමයි ටයි ඇන්ඩ් ඇයි එකේ ඩයි එක හදන විදිය කියලා දෙන්න පුළුවන් අපෝයි කියලා දෙනවා ළමයි. දැන් දැන්ටම දැන් මේ 10 මාට ළඟ වෙලානේ. හරි අනිවාර්යයෙන්ම කියලා දෙනවා නැප්තෝල් එක නැප්තෝල් ඒ හදාගන්න කෙමිකල් වර්ග මික්ස් කරන අනුපාත ග්‍රෑම් ගණන් වලින් දෙන්නේ අපි කෙලින්ම හදාගන්න ප්‍රස රියැක්ටිව් රියැක්ටිව් කරන ජාවබති කියන පින්තූර වලන්නේ ඔය ජාවබති වලින් ටයි ඇන්ඩ් ඇයි පවා කරනවා ඒක. ඊට පස්සේ වැඩ ඩයි එක වැඩයෙන් තමයි විශේෂම කොළපාට වලේ මදාගෙන පින්තූර වල. හරි ඒක ඩිරෙක්ට් ඩයි එක ග්‍රෑම් ගණන් වලින් වතුර වලට වතුර ලීඩ් වලට මෙන්න මෙච්චරයි කියලාම දෙනවා. ඒකෙන් හදා ගන්න පුළුවන් ඒකෙන් ඩයි කරගන්න පුළුවන් රෙදි ප්‍රමාණය දෙනවා. ඕකලන්ට ෂර්ට් වලද නිමිදෙනවා ගවුම් වල නිමිදෙනවා ඔක්කොම දෙනවා. මේක ඇවිල්ලා නිකන් බති ටේලරින් හැම කපලාවම දැන් සම්මිශ්‍රණයක් හරි. රයිට් ඔන්න මේ සදන් දෙක මේ හොදගෙන ඇවිල්ලා දැන් පොඩ්ඩක් ගේලනවා. මේ දැන් ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලෝ ගන්නවනේ කරන්න ඕන පිළිවෙල හෙට ඉඳන්ම කතා කරන්න. කිසි අවුලක් නැහැ. රයිට්? ඔන්න දැන් අපි සර් කියාට යමු සර් වැඩි කරගෙන ඇවිල්ලා. ඔන්න. එදියේ තමයි. පස්සේ. කිරණේ. ඔන්න ෆොටෝ දාමු. ඔයගොල්ලන්ට කලර්ස් කොහොමද දැන් නැහැ තියෙන්නේ? මේ එකක් මාබල් එක වටේට මාබල් එක ඔගේ තියෙන අර ඒක ඔයගලන්ට හරියට කියලා දෙන්නම් ක්ලාස් එකදී. හොඳයි එතකොට සර් නම්බර් එක එවන්න ප්ලීස්. ඔන්න ඔබ තමයි අද දිනට පවරිට ආයතන. හරි
අද දිනට පැවැත්වෙන රාජ්‍ය කාරිය ඔකට. එතකොට බති කියන්නේ ඔන්න ඔය ওই ටික තමයි මුලින්ම දේවල් දෙක දෙන්නේ. හරි? හරි. ඉතින් දැන් ඔයාලට මම අද කියලා දුන්නේ බතික් වල මූලිකම දේවල් ටිකක් තමයි. ඒ මේකේ මූලිකම දේවල් තමයි බතික් ලංකාවට ආපු හැටි කවුද ලංකාවට ගෙනාවේ ඒවම කියලා නෑ නේද ආමලාවට. අනේ අලුතෙන් මේ වැඩේ වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න වෙනවා. නිකන් ආවට ගියාම කිව්ව බලෙන් බතික් කරලා හරියන්නේ නැහැ නේ. මේ දේවල් ටික දෙන්නලාට බතික් කරලා අමුදල් වේ නිකන් සියනවා ඒවා මිශ්‍ර කරගන්න හැටි වෙනම තියෙනවා. පොඩි වැඩක් නෙවෙයි. නිකන් ලොකු වැඩක්. ඒ වුණාට අපි පොඩි විදියට කියලා දෙනවා. ඕනම තේරෙන කෙනෙකුට කරනවා විදියට කියලා දෙනවා. අනේ ඕනම තේරෙන කෙනෙකුට හරිය අපි ඒ විදියට කියලා දෙනවා මේ දවස් 6 කෝස් එකේදී. දැනටත් මම හිතනවා ඔයාලට දැනටම මම අනිවාර්යෙන් හිතනවා ඔයාලට මම කිව්ව දේවල් ටික පැහැදිලිද කියලා. කරපු දේවල් ටික පැහැදිලිද කියනවා. අනේ අපේ දැන් ඊළඟ වාස දවස් 4 5 මම බලන්න යනවා. ඊට අපේ උත්තර සර් කියාවි. මට පුළුවන් ඔයාලා අපේ ක්ලාස් එකට එන කට්ටියට සියදා හඳුන් ගන්න. පති කරන්නේ කොහොමද හඳුන් ගන්නන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක්වත් ඔබ වෙන්න ඕනේ නැහැ. ඒක මම අනිවාර්යම බාර ගන්න වැඩි. ඉතින් අපි පති කරන්න කියලා දෙන්නේ හරිම ක්‍රමයක තමයි. අර ඔයාලා කවුරු හරි කතා කරුනේ අයිස් මොකක් හරි කතාවක් කිව්වනේ. ඒව නෙවෙයි. අපි පති කරන්න පුළුවන් හරි ක්‍රමයක තමයි කියලා දෙන්නේ. අඩුම ගන්න වැඩ කියලා දෙන්නේ නැහැ. හොඳ වැඩ තමයි අපි කියලා දෙන්නේ. ඉටි කරන වැඩ, ටයර් ඩයි කරන වැඩ, ඒ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ සියලු දේම අපි කියලා දෙනවා. හරි. ඔයාලා මගේ ෆෝන් නම්බර ලියා ගන්නවා. ඔබලා මොනවද? 077යි 456යි 77යි 11. 077යි 456යි 77යි 11. ඊළඟට ඔයාලට සාරි වගේ ඉටි කරන ඩිසයින් ගැන බලා ගන්න උමනා නම් ඉටි වැඩ කරන ඩිසයින් ගැන බලන්න උමනා නම් මගේ වෙනම channel එකක් තියෙනවා. YouTube වෙනම channel එකක් තියෙනවා. බතික් ගුරු මිනිස්ස කියලා. හරිනේ? බතික් ගුරු මිනිස්ස කියලා මගේ වෙනම channel එකක් තියෙනවා. ඒකේ ඔයාලට අවශ්‍ය දේවල් බලන්න පුළුවන්. ඔයාලා subscribe කරන්න නම් නැත්නම් එහෙමයි මම ඒක නෙවෙයි කියන්නේ නෑ. Subscribe කරන්න. නෑ මම ඒක කියන්නේ නෑ. ඔයාලා අයිතන ගන්න නැත්නම් ඒවට ආයන්න නෑ. ඔයාලා බලන්න ඒකේ තමයි හැම දෙයක්ම දාලා තියෙනවා. ලක්ෂින් කරන හැටි ඒ හොඳ ෂෙන්ඩ් එකක් කරන හැටි දාලා තියෙනවා. ලයිව් කරන හැටි එහෙම දාලා තියෙනවා. පති ගුරු මිනිසෙක් ගැන channel එකේ 077යි 456යි 77යි 11. ක්ලාස් එකේ උගන්වන්නේ මම තමයි. හැබැයි අනිත් සියලුම දේවල් අනිත් පති ගැන ඕන දේ මගෙන් අහන්න. හරිනේ? අනිත් සියලුම දේවල් අපේ උත්තර මහත්තයා තමයි කරන්නේ විනාස ඇඩ්වයිසින් ආයතනයේ මනි. ඒක අපේ උත්තර සර් කියා. එහෙනම් මම ඔබෙන් දැනට අදට සමු ගන්නවා. පති ගැන ඕන දේක් තියෙනවා. දන්නා ගෝ කරන්න දැන් වෙලා ඉවරයි. මෙතන උදේ ඉඳලා ඕන දේකට ගෝ කරන්න ක්ලාස් එකේ විස්තර වලට ඔයාලා මට කතා කරලා හරියන්නේ නැහැ. ඒක උත්තර මහත්තයා තමයි කතා කරන්න ඕන. මොකද මේ ක්ලාස් එකේ ඕගනයිසර් අපේ උත්තර මහත්තයා. හරිනේ? එයාත් එක්ක තමයි ක්ලාස් එකේ විස්තර කතා කරන්න වෙන්නේ. මම තමයි උගන්වන්නේ. ඒ ක්ලාස් එකේදී නම් මම ඔයාලට කතා කරනවා. අද කතා කරන්න ඕනේ නැහැ මට. ඒ ක්ලාස් එකේ දවස් 6ක් නේ. අද පැය 3ක් 4ක් තියෙනවා. ඒ දවස් 6ේදී මම ඔයාලට කතා කරනවා. ඒක අපිට ගන්න කතා කරනවා. හරි. එහෙනම් ළමයි අපි සමුගන්නා. හරි. එහෙනම් මම කියපු විදිහට හෙට ඉඳන් අපි සම්බන්ධ වෙන ඕන කට්ටිය මට කතා කරන්න. කතා කරලා අපි ලස්සනට වැඩේ කරගෙන යමු. ඉතින් දවස් 5 4කින් පටන් ගන්න ක්ලාස් එක සම්බන්ධව කරගෙන යමු. එහෙනම් අපුරුදුලාට උදසන්න දෙවිදයි ඔබලම තේමයි ගුඩ් නයිට්. එහෙනම් තිබ්බා. හරි. තැන්කියු මච්. මේ අරයට කියන්නේ මේ